අය මහා පොළොව එක්ක පොර බදලා මහා පාරට මහා ගිනි අවුවේ තාර දාලා මේ රටට ජාතියට දොස්තර කෙනෙක් හැදුවා. හැබැයි ඒ දොස්තර ඒ අම්මට හරිම ආදරේ. ඒ අම්මගේ ඒ දොස්තරගේ පළවෙනි ලෙඩා ඒ අම්මා. කායික මානසික දෙකටම පුතා පිළියම් කරනවා අම්මට උදේ හවස දවල් තුන් වේල නුවර ඉඳලා කතා කරනවා. අන්තර්ජාලයද? එහෙමයි අපේ අම්මා. ජංජාලෙ නෙමෙයිනේ. ජංජාලයක් වෙලා තියෙන්නේ දැන් මං හිතන විදියට. අන්තර්ජාලය අන්තර්ජාල වෙන්න ඇති. අන්න ඒකේ සැරිසරනවා. ෆෝන් එකක් ගත්තාම ඔහම උඩහට 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 යනවා රෑ වෙනකන්. පල්ලෙහාට පල්ලෙහාට එනවා එළි වෙනකන්. දැන් එහෙම මානසික මේ අර හොඳ මනෝවෛද්‍ය මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ හොඳ උපදේශක මහත්තයෙක් ඉන්නේ. මේ එහෙම මම දැකලා තියෙනවා ටෙලිවිෂන් එකේ ෆෝන් එකක් නෑ පුංචි ළමයි අත් දෙකෙන් ෆෝන් එක පාවිච්චි කරනවා ඔහොම කර කර ඔහොම කර කර පාස් කර වර්තමාන අම්මා කොහොමද එළි වෙනකන් හොඳට නිදියලා දරුවට බනිස් ගෙඩියක් අර චූම්පාන්ද මොනවද කියන ඒ පාංකාරයකින් බනිස් ගෙඩියක් කරන් දෙනවා ඔබ දන්නවද මේකේ ආදීනේ මොකද්ද කියලා 100ට 16ක් පාසල් ළමුන්ට දියවැඩිය. දවසේදී ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපි ගැන අනුකම්පාවෙන් අපිට අනුදැන වදාරන පිණිස මේ ධර්ම මණ්ඩපයට වැඩ කර සිටිනවා නෙළුම්බිල ශ්‍රී අග්‍රබෝධි විහාරාධිකාරී තමන්කඩුව විහාරාධිපති සංගමේ මූල්‍ය ලේකකාධිකාරී අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහානිකායේ උතුරුමැද පළාතේ නියුජ්‍ය ලේකකාධිකාරී පූජ්‍යපාද පොළොන්නරුවේ අවසරයි අපේ හාමුදුරනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ සීලූම දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූර්වකෝ පිළිගනු ලබනවා සාදු 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 ඉතින් අද මේ සඳහම් සාකච්ඡාව වෙනුවෙන් අනුග්‍රහය අනුග්‍රහකත්වයේ ලබා දෙන්නේ ඩීඑම් නිර්මාල් මහත්මයා ඉතින් එතුමාගේ ආදරණීය පින්බර මෑණියන් ඉන්නවා එතුමිට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ ස්වාමින් වහන්සේ පිළිගනිමින් ආරාධනාව සූදානම් වෙන හැටියට සාදු 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 අවසරයි අපේ හාමුදුරුවනේ ඉතින් පටන් ගන්නට මත්යෙන් යමක් සඳහන් කරන්නම් ධර්ම සාකච්ඡා බොහොම වටිනා මාතෘකාවක් අද දවසේදී අපි යොදාගත්තේ ඔබ තමුන්නාසේලාටත් අපේ උපාසක මහත්ම මහත්මීන්ටත් යම් ප්‍රශ්න නැගෙන්නට පුළුවන් ධර්ම සාකච්ඡාව කියන්නේ හැමෝම එකතු වෙලා කරන එකක් ඔබට නොදන්න ඔබට යමක් මතක් කරන්න අවශ්‍ය දේවල් අපේ ස්වාමින් වහන්සේ බොහෝම පැහැදිලිව මතක් කළ දෙයි. ඉතින් ඔබට ප්‍රශ්නයක් නැගුණොත් සංගවාන්ව සිට අසා අපි අහගෙන තමා ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒක නිසා අහන්න කියලා මතක් කරන ඔබ වෙනුවෙන් තමයි අද දවස අපි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අද දවසේ අපේ හාමුදුරනේ අපේ මාතෘකාව වෙන්නේ දෙමාපිය දූදරු සම්බන්ධකම්. අපි දන්නවා මේ විශ්වයේ උපන් සියලුම දෙනාට යම් හේතු සාධකයක් නිසා තමයි අපි පහළ වෙන්නේ මව් කෙනෙක් පිය කෙනෙක් අනිවාර්යමයි. අපි එතනින් හැරවුමක් විදිහට ආරම්භයක් ගමු අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ දෙමාපියෝ කියන්නේ කවුද? අපි එතනින් අද දවසේදී ආරම්භයක් ගමු අපේ හාමුදුරනේ අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණ යාපත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මෙසිතහන YouTube නාලිකාවේ අධ්‍යක්ෂකතුමන් නිවේදකතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයට අපි හදවතින්ම ආශිර්වාද කරනවා. දැහැමි සමාජයක් උදෙසා මේ දරණ වෑයම සහ ප්‍රයත්නය පුලතිසි පුරවර හාමුදුරු කෙනෙක් වශයෙන් මං හදවතින්ම ඔබේ මේ සත්ක්‍රියාදාමයේ අගය කරනු ලබනවා මුලින්ම. එනිසා අම්මා තාත්තා දෙපළ පිළිබඳව අද අපේ අවධානයට යොමු කරන්නට යෙදෙන්නේ මං හිතන්නේ අම්මයි තාත්තයි කියලා කියන්නේ මුළුමහත් ජීවිතයේ අපේ ඔවුන් නිසා තමයි අපිට ජීවිතේ ලැබෙන්නේ. අපි මේ සමාජයේ නිවැරදි විදිහට ජීවත් වෙන්නේ අම්මගෙන් තාත්තගෙන් ලද ආශිර්වාදේ. එනිසා අම්මා තාත්තා කියලා කියන්නේ අපේ මුළු ජීවිතේටම. එනිසා ඔවුන්ගෙන් ලද පිරිසරණ
आशीर्वादे रेकवरणे तमाय अभी मे उपयोगी करगने इदिरियट गमनाक्यान अभी बुद्रजानन वहांसे उगान्वा वदाल धर्मेट अनुगत्तोत मे लोके तीन उत्तरीतरम पदवी तमाय बुद्ध पदवी उत्तरीतरम पदवी मे कुंती सेक्तालया भवात्रे तीन उत्तरीतरम पदवी बुद्ध पदवी एनिसा बुद्ध पदवीयट मे दिमौपियान दिपल उपमा करना बुद्धोविय पिता बुधुहामद्रुपियतुमा बुधुंट उपमा करना बुद्धोविय माता बुद्रजानन वहांसे ये बुद्धत्वे मौतुमियट आदेश करना उपमा करना इतिनिसा अपि गमिकियमनक तेनो गेदर बुधुं अम्मा गेदर बुधुं पियतुमा इतिनिसा मे दिपल आदेश कलानं बुद्रजानन वहांसेट मेलोके तव आदेश क्या ए तमाय तमंगे सेने बर दिमौपियान दिपल इतने अपिट पहदिली वेनवा अम्मा तरंग वटिने चरित्रयक ताता तरंग वटिने चरित्रयक अपिट दारुवे कोटे मे मनुष्यलोके वेन नह कियला एनिसा बुद्रजानन वहांसेगे उपमाव दिमौपियान दिपल बुधुन हा समानाय कियने එහෙමයි අපේ හාමුදුරනේ ඒ කියනකොටම මට මෙහෙමත් මතක් වෙනවා ඇත්තටම ඈත අතීතයේදී අම්මා තාත්තා කියන තැනට පුදුමාකාර වටිනාකමක් තිබ්බා එතකොට සමහර අවස්ථාවලදී මට මතකයි අපේ හාමුදුරනේ අපේ සීයා ආච්චි පුදුමාකාර විදිහට දෙමාපියෝ සිහිපත් කරනවා අපිව එකතු කරගෙන යම් අවස්ථාවලදී දෙමාපියන්ට එතකොට වැඩිහිටියෝ විදිහට දෙමාපියෝ කොහොමද අපි ආශ්‍රය කරන්න ඕනේ කොහොමද අපේ අතීත සම්බන්ධතාවය කියන එක අපිට පුදුමාකාර දැනුමක් විදිහට ලබා දුන්නා එතකොට අපේ හාමුදුරනේ ඊළඟ ප්‍රශ්නේ හැමෝම වෙනුවෙන් මං අහන්නේ ඇත්තටම දෙමාපියන්ගේ කාර්යභාරය කුමක්ද ඔව් දැන් ඇත්තටම අතීතේ ජීවත් වුණ මිනිස්සු දෙමෝපියන් මෙච්චර දැනුගත් පිරිසක් නොවුනට අර ඔබතුමා කිව වගේ දෙමෝපියන් තුල මව් දෙමෝපියන් තුල පුදුමාත්කාර සාර ධර්ම තිබුණා දරුවෝ ඒ සාර ධර්ම තුල ජීවත් වුණා දැන් ඇත්තටම අපේ දෙමෝපියනුත් ගොඩාක් වැඩි හිටිය අය දැන් අධ්‍යාපනයේ ක්‍රමවේද දෙකකට බෙදෙනවා එකක් තමයි විධිමත් අධ්‍යාපනය අනෙත් එක තමයි අවිධිමත් අධ්‍යාපනය මේ දෙකෙන්ම දරුවෙක්ගේ මනස මිනිසෙකුගේ මනස දියුණු වෙනවා විධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ අපි පාසලකට ගිහිල්ලා පන්තියකට ගිහිල්ලා පොතපත ඇසුරු නිසුරු කරලා ගුරු උපදේශයක් ලබාගෙන හද දැනුම එකතු කර ගැනීම විධිමත් අධ්‍යාපනය වෙනවා අවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ අපේ දෙමව්පියෝ අපිට විශාල අවිධිමත් අධ්‍යාපනයක් ලබා දුන්නා. ඒ අවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ අපි දුටුගැමුණු රජතුමා ගැන ඉගෙන ගත්ත ඉස්සර පොතෙන් නෙවෙයි. අපි manussකම සාර ධර්ම ගුණ ධර්ම ඉගෙන ගත්තේ අපි පොතෙන් නෙවෙයි. ඒවා අපේ අත්තල මුත්තල ලං කරගෙන අපි ඔඩෙක්ක තියාගෙන එතුමලා ගාව ලොකු උපදේශනයක් තිබුණා ඒකට අපි කියන මේ කතන්දර කලාව කියලා ඒ කතන්දර කලාවෙන් අපේ හදවත් වලට පුදුමාකාර විදිහේ දැනුමක් එකතු කළා මනසට මනසට ලොකු දැනුමක් එකතු කළා ඉතිහාස කතා දුටුගැමුණු රජතුමා පිළිබඳ දුටුගැමුණු වෙලා අර යුද්ධේ විවිධ ඉතිහාස සාසනික ඉතිහාස සිද්ධි විවිධ දේවල් වලින් දරුවෝ ළඟ තියාගෙන ඒ දරුවෝ දැනුමින් පෝෂණය කළා. ඒ අවිධිමත් අධ්‍යාපනයේ තුල. ඒ වගේම කවි කතන්දර කියලා දුන්නා. ඒ වගේම කලාව අපේ හදවත් තුල ඇති කරන්න උත්සාහ කළා. දැනුම සේම මනස දියුණු කරනවා සේම මනසට යමක් එකතු කරනවා සේම මේ අවිධිමත් අධ්‍යාපනයේ හදවතට දේවල් ගොඩාක් එකතු කළා. මිනිසුගේ මං හිතන්නේ මනසයි හදවතයි දෙකම දියුණු විය යුතුයි මනස විතරක් දියුණු කරගත්තාම හදවත ඉස්මතු නොවුනොත් මං හිතන්නේ මේ මිනිසයා මගේ පුද්ගලික මතේ මේ මිනිසයා දියුණු පුද්ගලෙක් නෙවෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ආදරේ කරුණාව දයාව
අනුකම්පාව ප්‍රේමයේ මෛත්‍රිය වැනි උත්තරීතර මානුෂීය ගුණධර්මයන් හදවත් තුල ඇති කරන්න මේ බොහෝ ධර්මයේ තුල කරුණු කාරණා පැහැදිලි කරන්නට යෙදුනේ මිනිස්සුගේ හදවත මිනිස්සකම ඉස්මතු කරලා ගන්න. ඒ නිසා අපේ අම්මා තමයි අපේ තාත්තා තමයි අපිට සතා සිව්පාවට ආදරය කරන්න ඉගැන්වේ. දැන් මම මේක සාමාන්‍ය සරල උදාහරණයක් මේක කියන්නම් කිවට කමක් නැති වෙයි කියලා මං හිතනවා. දැන් අපි පොඩි ළමේකට සෙල්ලම් බඩුවක් දෙන්න කිව්වොත් ඉල්ලුවොත් ඒ ළමයාට අපි කාර් එකක් ඒ වගේම තුවක්කුවක් පිස්ටල් එකක් මොනවා හරි දෙයක් ගෙනල්ලා දෙනවා. දැන් මතකයි අපි පොඩි කාලේ අපි අක්කලා අයියලා ඒ අපිත් එක්ක ජීවත් වෙනකොට අපේ දෙමව්පියන්ට එහෙම ටවුමට ගිහිල්ලා අපේ වැඩිහිටියන්ගේ යුගවල ටවුමට ගිහිල්ලා යමක් හමක් ගෙනල්ලා දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්න තරම් එවැනි දේවල් තිබුණෙත් නැහැ. එවැනි ආර්ථිකයක් තිබුණෙත් නැහැ. ඉතින් මං එක්තරා තරුණ මහත්මයෙක්ගෙන් මේ ළඟදී ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමා ඔච්චර සතුන්ට ආදරය කරන්න ඉගෙන ගත්තේ කොහමද? සෙනෙහස දක්වන්න ඉගෙන ගත්තේ කොහමද? ඔබතුමා මේ සෑහෙන මුදලක් මාසිකව පරිත්‍යාග කරලා මේ සත්තු නඩත්තු කරන්න මහ මහන්සියක් ගන්නවනේ මහත්තයා කියලා. එතුමා කිව්වා මගේ තාත්තා ගොඩාක් වයස කෙනෙක්, එතුමා මියපරලෝ ගියා. අපේ හාමුදුරනේ පුංචි කාලේ සෙල්ලම් බඩුවක් ඉල්ලපුවාම මේක සමහරට කෝලාරික දෙයක් කියලා හිතන්න පුළුවන්. පොල් පිටෙන් හරකෙක් කපලා පොල් කටුවකින් අන් දෙකක් හදලා ලනු කෑල්ලක් දාලා මට දෙනවා බෙන්න සෙල්ලම් කරන්න කියලා. මං ওই පොල් පිටෙන් කපලා දුන්න ගවය අරගෙන ගිහිල්ලා මං අපේ හාමුදුරනේ තනකොළ කන්න කියලා ගහක බඳිනවා. මං අපේ හාමුදුරනේ අවසර වෙලාවට ගෙනල්ලා හේවනේ බඳිනවා. මං ආයේ වතුර පුවන්න කියලා වතුරට ගිහිල්ලා අතාරිනවා. ආයේ හැන්දෑවේ ඇවිල්ලා දරමඩුවේ පැත්තක බඳිනවා. මං අපේ හාමුදුරනේ සතුන්ට ආදරය කරන්න මට ඉගැන්වුවේ මගේ තාත්තා. මං සතුන්ට ආදරය කරේ පොල් පිටකට ආදරය කරලා. සිත් පිට නැති පොල් පිටකට ආදරය කරන්න මට ඉගැන්වුවේ මගේ තාත්තා. ඒ පුරුද්ද තමයි මම මේ ආභාසයක් වුණේ මගේ ජීවිතේට, සතත අභ්‍යාසයක් වුණේ. ඒ නිසා අදත් මට මගේ තාත්තා මතක් වෙනවා. මං ඒ නිසායි මෙහිම පින්දහම් කරන්නේ. මං ඒ නිසා තමයි මේ ආදරේ කරුණාව මේ සතුන් වෙත පළ කරන්නේ. ඉතින් ඒ අවිධිමත් අධ්‍යාපනයේ කියන දේ දෙමව්පියෝ අර කතන්දර කලාව, ඒ වගේම සාහිත්‍ය, ඒ වගේම ප්‍රායෝගික වැඩපිළිවෙළ. තවත් අපේ මහත්ය අධ්‍යාපනයේ කොටස් තුනක් තියෙනවානේ. එකක් තමයි දැනුම, එකක් තමයි කුසලතා, අනිත් එක තමයි ආකල්ප සංවර්ධනය. දැන් දැනුම, දැන් පාසලකට ගිහිල්ලා පොතපත ඇසුරු නිසුරු කරලා අපි වෙන මාධ්‍යයන් ඔස්සේ ගන්න දෙයට අපි දැනුම කියලා කියනවා. ඒ වගේම කුසලතා, දක්ෂතා දරුවෝ තුල වඩා වර්ධනය වෙනවා. විවිධ ගායන හැකියා, තරගීසා, විවිධ කුසලතා දියුණු වෙනවා. හැබැයි අද අපේ සමාජයේ නැත්තේ මෙන්න මේ ආකල්ප සංවර්ධනය. එදා විශාල ලෙස අපේ මෞදෙමෝපියන් මහා දැනුමකින් සන්නද්ධ නොවුනට, එවැනි සන්නද්ධ පිරිසක් නොවුනට අපේ මහත්තයා, ඒගොල්ලෝ හොඳ ආකල්ප තිබුණ පිරිසක් වශයෙන්, ඒගොල්ලන්ගේ හදවත් තුළ හොඳ ආකල්ප තිබුණ පිරිසක් වශයෙන් ඒගොල්ලෝ සන්නිවේදනය කළෙත් හොඳ ආකල්ප. එතකොට ඒගොල්ලෝ දිහා බලාගෙන හිටපු අපිට ඒ වැඩිහිටි සමාජයේ මෞදෙමෝපියන්ගේ ගොඩක් ගන්න තිබුණ ජාති. මම දැන් සරල දේවල් ටිකක් පොඩ්ඩක් කියන්න. දැන් අම්මලා උණු වතුර ටිකක් මහ පොළොවට විසි කරන්නේ. දැන් ඇයි මහ පොළොවේ සත්තු ඉන්නවද කියලා? නෑ, යාලට පේන්නේ නෑ. උණු වතුර ටිකක් මහ පොළොවට විසි කරනවා නම් ඇල් වතුර දාලා ඇල් මරලා තමයි විසි කරන්නේ. බත් හැලියකින් පෙරාගත්ත කැඳ ටිකක් මහ පොළොවට විසි කරන්නේ. ඇයි? නොපෙනෙන සත්තු ඉන්න පුළුවන්, කෘමි සත්තු මැරෙන්න පුළුවන්. ඒකට ඇල් වතුරක් කරනවා, නැත්තම් නිමෙනකන් තියෙනවා. ඉතින් මේ මානව ප්‍රේමය කොහෙන්ද ලැබුණේ? කොහෙවත් පොතපතකින් ලැබුණද?
නැත්තම් කොහේ හරි ඉගැන්නුවද ටියුෂන් එකක්වත් තියලා මේ සතුන්ට ආදරය කරන්න බෑ නෑ ඒක ලැබුණේ પરම්පරාවේ ඒ ඒ ආකල්ප මේ සංවර්ධනයේ අපේ මහත්තයා ලැබුණේ પરම්පරාවෙන් දෙමව්පියන්ගේ ආකල්ප දැකපු දරු ඒ ආකල්ප තුල ගොනු වෙලා ඒ ආකල්ප තුල ජීවත් වෙන්න ඒ ආකල්ප තුල හැඩ ගැහෙන්න ඒ ආකල්ප තමන්ගේ චරිතාදර්ශයට ගන්න දරුවෝ නිරන්තරයෙන්ම ස්වාභාවිකවම පෙළඹුණා ඉතින් ඒ නිසා අම්මා තාත්තා අපිට ගොඩාක් දේවල් අර විධිමත් අධ්‍යාපනයේට පරිබාහිරව අවිධිමත් අධ්‍යාපනයේ හරහා අපේ ජීවිත ගොඩනගන්න ගොඩක් දේවල් දීපු පිරිසකට තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ මට බොහොම සිත්ගත් අවස්ථාවක් තමා අර අපේ හාමුදුරු මතක් කරේ සමායෙ මේක කිව්වට හරිද දන්නේ නැහැ කියලා මතක් කරපු ওই සෙල්ලම්බඩු පිළිබඳව කරපු කතාව අර පොල්පිටි හරක ඇත්තටම අජීවී වස්තුවක් නේ අපේ හාමුදුරනේ. එතකොට ඔබ වහන්සේ කියපු ඒ කතාවත් එක්ක මට මෙන්න මෙහෙම හිතෙනවා අජීවී වස්තුවකට උවද මෙන්න මෙහෙම කිරීම තුලින් අනාගතේ මගේ දරුවා මේ සතා සිව්පාවට ආදරය කරයි කියන ආධ්‍යාත්මික පැත්ත හැදුවනේ අපේ දෙමව්පියෝ. එතකොට අපේ හාමුදුරේ හරි ලිංගතුව කතා කරා. ඉස්සර හිටපු මට මතකයි මං චූටි සන්දියේම මං හිටියේ නුවර පළාතේ ඒ ගම්පැතිවල මයි අප්පච්චි මයි අම්මා කියලා බොහොම ලිංගතුව මාර පුදුමාකාර සෙනෙහවන්තකමකින් කතා කරානේ අපේ හාමුදුරනේ. අපේ හාමුදුරු ප්‍රකාශ කරා වගේ ලොකු දැනුමක් තිබෙන්නේ නැහැ. හැබැයි අපේ හාමුදුරු ප්‍රකාශ කරපු අර ආකල්ප සංවර්ධනයේ සහ කුසලතාවයේ කියන එක ආකල්ප සංවර්ධනයත් එක්ක කුසලතාවයේ ගොඩ නැගුණානේ අපේ හාමුදුරනේ. දැන් අර පොල්පිටි හරකා හදන විදිය දරුවා ඉගෙන ගත්තා. මේ පොල්පිටි හරකා අපේ හාමුදුරු කියපු විදිහට තනකොළ කන්න ගැට ගන්නවා වතුරට එක්කයි යනවා. ඊට පස්සේ ආයේ හෙවණින්ට ඕනේ කියලා කල්පනා කරනවා. හවස් වෙනකොට ආයේ ගෙනල්ලා මඩුවෙන් බඳින්න ඕනේ කියලා කල්පනා කරනවා. හැබැයි මේ පුරුද්ද තියෙන මේ ආදරණීය දරුවා සමාජගත වුණ අවස්ථාවක ගවයේ කැටි කරන වේලාවක අපේ හඳුනේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු වෙලා හිටියනේ හරක බලා ගන්න ඕනේ කොහොමද කියන එක. එතකොට අපේ හාමුදුරනේ එතනම ප්‍රශ්නයක් තියෙනවා මට. දැන් එතකොට ඒ තරම් ලිංගතුව මායි අප්පච්චි මායි අම්මා කියලා පුදුමාකාර ලිංගතුකම. එතකොට තාත්තට අම්මට පුදුම ගරු කිරීමක් තිබ්බා. මම දන්න විදිහට ඉස්සර කාලේ මම චූටි සන්දිය ගියපුවාම ගෙදරකට තාත්තා ඉඳගන්න තැන ඉඳගන්නේ නැහැ දරුවෝ ඇවිල්ලා. අම්මා ඉඳගන්න තැන වේලාවකට ඉඳගන්නේ පුදුම ගරු කිරීමක් තිබ්බේ. තාත්තා ඉස්සරහට හම්බෙනකොට පැත්තකට වෙලා ඉන්නවා තාත්තා යනකොට අපේ හාමුදුරනේ. එතකොට මේ සම්බන්ධතාවයේ ගොඩ නැගෙන්න තරම් මොනවද ඒ පරිසරය තුළ සිදුවෙච්ච මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අපේ හඳුර මේක ලොකු පණිවිඩයක්. හේතුව අපේ හඳුර වර්තමාන වෙනකොට මෙන්න මේ දේවල් තමයි ගිලිහිලා තියෙන්නේ. අපේ හඳුර අපිට අනුකම්පාවෙන් මතක් කරලා දෙන මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක කොහොමද මේ දේවල් ගොඩ නැගුණේ? මොකද්ද ඔවුන් තුළ තිබ්බ අපූර්ව දෙය මේ නිර්මාණය වෙන්න තරම්? ඔව් මහත්තයා, ඉතාමත්ම සරල ප්‍රශ්නයක්. වචන තුන හතරකින් උත්තර දෙන්න පුළුවන්. අද එහෙම බිඳ වැටිලා තියෙන්නේ දෙමව්පියන්ට කරන ගෞරවය ඒ දෙමව්පියන්ගෙම වැරද්ද නිසා. ඒකට හේතුව අම්මා තාත්තට ගරු කරන්නේ අද මේ වර්තමාන සමාජයේ. ඒ වගේම තාත්තා අම්මට ගෞරව කරන්නේ මේ වර්තමාන සමාජයේ. අපි දැන් ඔබතුමා කිව්වොත් මම අර අතීතයේ ගැන සිහිපත් කළොත් දැන් ඉස්සර සාම්ප්‍රදායික ගෙදරක මේ හරි දේවල් දරුව ඉගෙන ගත්තනේ. අපේ අම්මලා බත් මුට්ටියේ ලිපේ තියලා බත් මුට්ටියට වඳිනවා. බත් මුට්ටියට වඳිනවා. දැන් කවුරු හරි දැක්කොත් hina වෙයි. බත් මුට්ටියට වඳිනවා. එතකොට දැන් අපේ බුදුන් දවසෙත් ඔයනි ප්‍රශ්නයක් ඇඳුරනේ. ඒ තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සදිසා නමස්කාර මේ දිසාවන් වලට වදිනවා කියලා බුදුහාමුදුරු ගාවට ප්‍රශ්නයක් ගියා. බුදුහාමුදුරු සාරිපුත්තු හාමුදුරු කැඳවලව්වා, ඇයි මේ ඔබ අර සිගාල බ්‍රාහ්මණයා වගේ මේ දිසා නමස්කාර කරනවා කියන්නේ? ඔබ ඇයි ඔබ මෙච්චර උගතෙක් වෙලා වියතෙක් වෙලා ඇයි ඔබ එහෙම කරන්නේ? ධර්මසේනාධිපතින් වහන්සේ වශයෙන් නෑ ස්වාමීනි, මේ ධර්මයේ මට පළවෙමින්ම මුලින්ම මුණගස්සපු අස්සජී ස්වාමීන් වහන්සේ ඉන්න දිසාව මම මේ රාත්‍රියට නිින්දට යන්නට පෙර සැතපෙන්නට පෙර උන්වහන්සේ ඉන්න දිසාව බලලා මම මේ උන්වහන්සේට වඳින්න ළඟ නැති නිසා ඉන්න දිසාවට වඳිනවා. එහෙමයි අපේ. ඒ ධර්මසේනාධිපති අනුමුදු සාරිපුත්ත මහරහතන් වහන්සේ
මේ කරුණ පැහැදිලි කරන්නේ බුදුහාඳුරු ප්‍රශ්නයක් වශයෙන් නැගුවට පස්සේ. ඉතින් ඇත්තටම මේ සමාජයේ දරුවෝ දෙමව්පියෝ අතර මේ ගරුත්වයේ බිඳ වැටිලා තියෙන්නේ ඊට පස්සේ අම්මා තාත්තට ගරු කරන්නේ නැති නිසා. දැන් බත් මුට්ටියට වැඳලා බත් එක ලිපේ තියෙනවා. හාල් ටික ලිපේ තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ බත් මුට්ටියේ දුනයින් පස්සේ අම්මා අරගෙන බත් වට්ටියකට දානවා. හැන්දෙ මිට පැත්තෙන් මේ බත් වට්ටිය කූරු ගන්නවා. බත් වට්ටිය කූරු ගාලා ඔය පැරණි ගෙවල් වල ඒ බත් මුට්ටියට වහලා තිබ්බ නෑඹිලියට බොහොම ආදරයෙන් ගෞරවයෙන් අර බත් වට්ටියේ බට්ටික බෙදනවා. මුල්ම බට්ටික බුද්ධ පූජාව බෙදනවා වගේ ලස්සනට බෙදලා අතින් හදලා ඒක තමයි ඉස්සර පැරණි පොල්ලතු ගෙදරක කටුමැටි ගෙදරක තාත්තට බත් අරපු භාජනේ නෑඹිලිය. මේ නෑඹිලිය ලස්සනට බට්ටික හදලා පිගානක් තියලා වෑංජන ටිකක් තියලා වතුර කෝපයක් තියලා තාත්තට බත් ඇරලා නිකන් හරියට මේක දානයස් කරනවා වගේ බත් ඇරලා තමයි දරුවන්ට බත් ටික බෙදලා දෙන්නේ. ඉතින් දරුවෝ ඒක දිහා බත් වට්ටිය වටේට වාඩි වෙලා ඉන්න පුංචි දරුවෝ දන්නවා මේ තාත්තා බුදුන් ළඟට දෙවෙනි වෙන කෙනා. ආය දැකලා තියෙන්නේ දානේ දවසට දානේ හිමස් කරනවා ගමේ පන්සලට දානේ ගෙනියන දවසට. දරුවන්ට තාත්තට ගරු කරන්න ඕන කියලා මේ සමාජය උගන්වන්න ඕනේ. එහෙම අම්මා උගන්වන්න ඕනේ. පුතේ මේ තාත්තා තාත්තට ගරු කරන්න ඕන. එනකොට නැගිටින්න ඕන. බට්ටික නැහැ අම්මා නැගිටින්න ඕන තාත්තා එනකොට. අර ඔබතුමා කිව්වා වගේ. අර තාත්තා වාඩි වෙන තැනක අම්මා වාඩි වෙන්නේ නැහැ. එහෙම ගෞරවයක් තිබුණා. මට මතකයි දැන් අවුරුදු 90ක් විතර ඉඳලා මේ පොළොන්නරුව ප්‍රදේශයේ මින්නේරියේ පුරාණ රත්මලේ සමහරටක මේ ගමේ කෙනෙක් බාලනවා නම් මේක කියයි හේරත්හාමි කියලා තාත්තා කෙනෙක් හිටියා. එතුමා මේ මෑතක මිය පරලෝ ගියා. ඊට අවුරුද්දකට විතර කලින් එතුමාගේ ස්වාමි දීනිය මිය පරලෝ ගියා. ඒ අම්මා හැමදාම හැන්දෑවට බුදුන් වැඳලා පත්කඩියක් කරලා ස්වාමියාට වඳිනවා. එනිසා මං හිතන්නේ තාත්තා වටිනා චරිතයක් කියලා දරුවන්ට සම්නිවේදනය කළේ සෙනෙහෙබර අම්මා. අම්මා හරීම වටින කෙනෙක් කියලා දරුවන්ට සම්නිවේදනය කළේ රත්තරන් තාත්තා. අම්මට ගරු කළේ පුතෙක්. අම්මා මොනවාරි වැඩක් කිව්වම පුතෙක් බෑ කිව්වොත් තාත්තා මොකද්ද කියන්නේ? පුතේ පායක කරලා දෙන්න අම්මගේ හිතරිදී. අම්මා තමයි අම්මගේ ගරුත්වය ආරක්ෂා කළේ ගෙදර තාත්තා. තාත්තගේ ගරුත්වය ආරක්ෂා කළේ අම්මා. මේ දෙක දිහා බලාගෙන හැදිච්ච වැඩිච්ච දරුවෝ අම්මයි තාත්තයි දෙන්නම පූජාච පූජනීය පිරිසක්. උතුම් ගරු කළ යුතු පිරිසක්. අපේ පූජාවට ගෞරවයට භාජනය කළ යුතු පිරිසක් කියන එක අම්මයි තාත්තයි දෙන්න චරිතා දර්ශයෙන්ම සම්නිවේදනය කළා. මට තව චුට්ටක් මාත්‍ය. අද එහෙම නොවෙන්නේ ඇයි? දරුවෝ ටික ළඟ තියාගෙන අම්මා තාත්තගේ වැරදි ඔක්කොම කියනවා. සමහර විටක දරුවට හිතෙනවා ගමේ ඉන්න නරකම මිනිස්සයා. සමා වෙන්න මෙහෙම කිව්වට පළාතේ ඉන්න දිස්ත්‍රික්කේ කියන නරකම මිනිස්සයා. නෑ අපේ මාත්‍ය. රටේ ඉන්න නරකම මිනිස්සයා. ලෝකේ ඉන්න නරකම මිනිස්සයා. එහෙමයි. ඒ තමයි අපේ තාත්තා කියලා. ඉස්සර හිතුනේ ලෝකේ ඉන්න හොඳම කෙනා අපේ තාත්තා කියලා. ලෝකේ ඉන්න නරකම මිනිස්සයා අපේ තාත්තා කියලා දරුවෝ හිතන්නේ. හරි දේ වැරදි දේ තේරුම් කරගන්න බැරි දරුවෝ. දරුවෝ ටික ළඟ තියාගෙන තාත්තා අම්මගේ වැරදි තමයි කියන්නේ. මේ ලෝකේ ඉන්න වැරදිම කාන්තාව අම්මා කියලා තමයි හිතන්නේ දරුවෝ. ඒ නිසා යහපත් දරුවන් Tamanට හදා ගන්න ඕන නම් යහපත් දරුවන් මේ සමාජයට දායාද කරන්න ඕන නම් බිහි කරන්න ඕන නම් අම්මයි තාත්තයි දෙන්නා නිවස තුල අම්මගේ තාත්තගේ ගෞරවය ආරක්ෂා කරගෙන පළමුව කටයුතු කරන්න ඉගෙන ගත යුතුයි. එලෙස කටයුතු කළ යුතුයි.
එවිට ඒ දෙස බලාගෙන ඉන්න දරුවෝ දෙමව්පියන්ගේ වටිනාකම දැන හඳුනගෙන කටයුතු කරයි. එහෙමයි අපේ හැමදෙරුනේ බොහොම ලස්සන තැනකට අපිව ගෙනල්ලා අතරමං කරාද කියලා හිතෙනවා. මම හිතන්නේ ඔබතුමාලාට ඔබතුමියලාට ඇති යම් ප්‍රශ්නයක් අහන්න විවෘතව මනසින් අහන්න නැගිටලා කිනම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අද දවසේ මේ ධර්ම මණ්ඩපේ හැරිම විවෘතයි. ඔබ අහන ප්‍රශ්නය මේ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනා නියෝජනය කරන ප්‍රශ්නයක්. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේ එක තැනක ගෙනත් නතර කරා. අම්මා තාත්තා කියන්නේ කවුද? අතීත සමාජයේ අම්මට තාත්තට සැලකුවේ ඇයි කියන එක. එතකොට අර මම බොහොම සිත්ගත් අවස්ථාව තමයි හැමෝගේ මෙහෙම වෙන්නේ ඇති. ඔබ වහන්සේ ප්‍රකාශ කරා මම හරිම ආදරය කරන අපේ ගෙවල් වලත් මම චුට්ටක් කියන්නේ මට පුළුවන් හැම අවස්ථාවෙම ඕක කරනවා. විශේෂයෙන් දරුවෝ ඉස්සරහා අම්මා තාත්තා පිළිබඳව අගේ කරන්නට ඕනේ. ඔබ වහන්සේ හරි වටිනා තැනකට ගෙනාවේ දරුවන්ට ආකල්ප ලබා දෙන්නෙම දෙමව්පියන්. දරුවන්ට ලබා දෙන ආකල්ප හේතු කොටගෙන තම දවසක උන් දෙමව්පියෝ වුණ දවසක ඉතින්දී ඒට සාධාරණයක් චරිතයේ නිරූපණයට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන්නේ. එතකොට තාත්තා දරුවෝ ඉස්සරහා තියාගෙන අම්මගේ වටිනාකම අගේ කිරීම කරනකොට ඇත්තටම දරුවෝ පුදුමාකාර විදිහට ලං වෙනවා. එක්කෙනෙකුට එක්කෙනෙක් නොදැවි ලං වෙනවා අපේ හාමුදුරනේ. මම එක නිර්මාණයක ඕක හිතේ තියාගෙන මේක නිර්මාණයක මෙහෙම ලිව්වා. අපේ හාමුදුර බොහොම ලස්සන කතාවක් කිව්වා. තාත්තා ටිකක් බීලාවා කියලා අම්මා රටේ ලෝකේ තියෙන වචන ටික ඔක්කොම කියලා දරුවෝ ඉස්සරහා කෑ ගහනකොට අපේ හාමුදුරුවෝ බොහොම ලස්සනට පැහැදිලි කරා ලෝකේ ඉන්න නරකම මිනිසයා තාත්තා කියලා දරුවෝ හිතනවා කියලා. කෙනස මම එක තැනක මෙන්න මෙහෙම ලිව්වා අපේ හාඳුරුනේ මගේ නිර්මාණයක එපා අම්මේ දබර වෙන්නට තාත්තා බොන වෙයි කියා නිබඳ සැනසිය හැකිය අම්මේ අපට කළ යුතුය කම්බලා මලගමේ ආ මගුල් මඩුවේ ඔහුය හැම විට මුල්ලුනේ සෑම දීමද සොයා බලමින් ඉගෙනුමට මා යොමු කළේ. තව ටිකක් දිගයි යෝක. හැබැයි එතන මම ඒ ඔබ වහන්සේ කියපු ආකල්පේ ඉඳන් ලිව්වා තාත්තා කෙනෙක් කියන්නේ පුදුමාකාර සම්පතක්. අපි හාමුදුරනේ අර කවි ගී ලියුණා මදි පිතු සෙනෙහසට කියලා කියනවානේ තාත්තාට ඇත්තටම අගේ කිරීම මදි කියලාත් මට සමහර තැන්වලදී හිතිලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ ප්‍රකාශ කරපු හැම දෙයක්ම එකතු කරගෙන එනකොට ඉස්සර අපේ දරුවෝ පුදුමාකාර විදිහට ලෙංගතුව සලකව්වේ දෙමව්පියෝ හැසිරිච්ච ආකාරය අනුව. අම්මා කොහොමද හැසිරුනේ තාත්තා කොහොමද හැසිරුනේ මේ වත්පිළිවෙත් පුරුදු කරේ කොහොමද අපි හාමුදුරනේ චූට්ටක් අපිට අතීතයෙන් අපි මෙහාට එමු මෙන්න මේ කාරණේ මතක් කරලා අපි හඳුනන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික උත්සවයක් කරනකොට මේ පිළිවෙල අපිට හුරු කරේම දෙමව්පියෝ. එතකොට අද ඉන්න දෙමව්පියුන්ට ඔබ වහන්සේ මේ කියන දේ පණිවිඩයක් වෙයි. කොහොමද අපි හඳුනන මේ වැඩ කටයුතු ටික කරගත්තේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලට කොහොමද දරුවොත් එක්ක දෙමව්පියෝ හැසිරුණේ ආගමික වතාවත් කරේ කොහොමද කියන එකත් අපි මතක් කරමු. දැන් ඇත්තටම මේ පුණ්‍ය කාලයේ කියන එක මේ සිංහල අලුත් අවුරුද්දේ භාවිතා කලින් නොනගතේ කියන එක ආගමික වත්පිළිවෙත් තුළ නිරත වෙන්නනේ. ඉතින් ඇත්තටම අපි වර්තමාන සමාජයේ බැලුවොත් ඒ වෙලාවට අද වර්තමාන සමාජයේ පන්සල් එන පිරිස බොහෝම අඩුයි. ඉතින් ඇත්තටම ඒ දවස සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ අපි එකම වෙලාවක එකම වැඩ කොටසක් කරන ජාතියක් බවට අපිපත් වෙනවා. හැම ගෙදරකම කිරිබත් වියන් එකම වෙලාවකට. අපි මේ කිරිබත් කෑල්ල අනුභව කරන්නේ එකම වෙලාවකට. ඇත්තටම මේ සිංහල අලුත් අවුරුද්දේදී කරන්නේ මේ මුළු සමස්ත සමාජය තුර සතුට සාමය සමාදානයේ වපුරන එක. සැනසීමේ එකතු වෙලා ජීවත් වෙන්න වටිනා හොඳ පාඩමක් කියා දෙන එක. ඉතින් ඇත්තටම මේ පැරණි අය නම් මේ පැරණි අම්මලා දන්නවා ඇති. දැන් අපි බලන්න අපි දැන් ගත්තොත් පන්සලක ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි වඳින්න දන්නේ නැහැ. ඔය හිටගෙන වඳිනවා. අපේ මව්දෙමව්පියන්ට අපි වඳින්න දන්නේ නැහැ. දැන් අවුරුද්දක් දවසටවත් ගිහිල්ලා අපි අපේ දෙමව්පියන්ට බුලත් දීලා වඳින්න දන්නේ නැහැ. දැන් ওই පැරණි සමාජයේ අපි දැකලා තියෙනවා ඔය හොඳ ගැමි පළාත්වල අපේ මහත්තයා මේ බුලත් අතකුයි පොල් තෙල් බෝතලයකුයි අරන් යනවා. දැන් ඔබතුමා අහලා තියෙනවද බන්දා? සමහර තැන් වලදී නම් අපි හඳුර එක එක චාරිත්‍ර වාරි දන්නවා. හැබැයි ඔය කියපු සිදුවීම මං අදහැවේ. ඔව්. ඒ වැඩිහිටියගේ ගමේ වැඩිහිටියගේ තරුණ පිරිස එකතු වෙලා මව් දෙමව්පියන්ගේ
एक गिहिला काकुल देखे इसरला पोलतेल गान और बुलात कोले की आहलत तैती समारे टक में तेरी ना है बुलात कोले की काकुल देखे पोलतेल गान हो ये पोलतेल गाला तमाई बुलात तत्त्व दील अवान दिन्नी न तो मैं निकाम बुलात तत्त्व दील इटे के ने में दले यान नहीं इतिंग ऐनी सा माते दें बुधवार दन कुदगतोत ब्राह्माती माता पितरो देमाओ पियां दे पल महा ब्राह्म्यां उपमा कराने बुधवां दुरो महा ब्राह्म्यां में विश्वे निर्माणे कराद्दी मित्ता खरुना मुदिता उपेक्षा कीन सिव भब विवरण है यमसे में विश्वे के रही देखुआद देमाओ पियां दे पल दारुएक निर्माणे कराद्दी කියන මේ සිව්බබ විවරණ දක්වනවා කියලා. එනිසා මහා බ්‍රහ්මයාට උපමා කළා දෙමව්පියන් දෙපළ. පුබ්බා චරියා ච උච්චරේ පූර්ව ආචාර්යවරු දෙමව්පියන් දෙපළ. දැන් අපිට ගුරුවරු ඉන්නවා. අපි කිව්වොත් කියන්න පුළුවන් ඉංග්‍රීසි ටීචර්, ගණන් සර්, කෘෂිකර්ම සර්, විද්‍යා ටීචර්. ඇයි? අපි ඉගෙනගෙන තියෙන්නේ ඇයකින් විෂයක් පමණයි, විෂය පතයක් පමණයි. එනිසා විෂය පතේ කියලා අපි ගුරුතුමිය කියලා කියනවා. අපේ අම්මා අපිට ඉගෙනුව පාඩම මොකද්ද? ජීවිතේ නැමැති පාඩම. අපේ අම්මා අපිට උගන්වපු ලස්සනම පාඩම මොකද්ද? ජීවිතේ නැමැති පාඩම. අම්මා උගන්වපු නැති දෙයක් මට කියලා දෙන්න. අම්මා උගන්වපු නැති දෙයක් මට කියලා දෙන්න. ඔබතුමා කිව්වා වගේ අවුරුද්ද දවසේ මේ චාරිත්‍ර වාරිත්‍ර ටික ඉෂ්ට සිද්ධ කරන්න වැඩි හිටියෙකුට වඳින්න වැඩි හිටියෙකුට ගරු කරන්න පන්සලට යනකොට සිරෙප්පු දෙක ගලවලා යන්න හිස්වැසුම ගලවලා යන්න ප්‍රිය වචන කතා කරන්න අප්‍රිය වචන කතා නොකරන්න මේ දකුණු අතින් බත් කන තැන ඉඳලා මුව දෝවන දත් මදින තැන ඇඟ පිරිසිදු කර ගන්න තැන ඉඳලා अपे अम्मा एबीसीडी इंग्रीसी ओडिये अपे अम्मा विश्वविद्यालय अनकां अपीट कुच्चर देनुमाक अपे जीवितेट एकतु कराने द पुब्बा चरिया चुच्चरे ए जीवित काले पुरावटम अपीट रेकवरने कुच्चर देने द अपीट सदाचारे वटिनाम पाडम कीला दुन्ने अम्मा मनुष्यकमे वटिनाम पाडंटिक कीला दुन्ने अम्मा इनिसा बुधुहामुद्रो පුබ්බාචරියා ච උච්චරේ කිවි දෙමව්පියන්ට ඒ නිසා තාත්තත් එහෙමයි හරි වැරදි කියලා දීලා අපිව මේ සමාජේ විරුවන් කරන්න උත්සාහ කළේ අම්මයි තාත්තයි මහගම සේකරයන්ගේ අපේ මහත්මයා ප්‍රබුද්ධවල තියනවා හිසේ තෙල් යහමින් ගල්වා කරේ පංචාය උදයක් එල්ලා මා පාසල වෙත රැගෙන ගිය අකුරු නූගත් අම්මා නුබයි हिसे तेल यहाँ मिंगलवा बलन मैं वैदिहिती अम्मला तो बे अम्मा मताक के नवेती अपे यहाँ वैदिहिती अम्मला अपे तो गुड़ा कोलूट तेल दे अम्मा ने हैं हिसे तेल यहाँ मिंगलवा अपे तो तिबुने का माँ बरने खरे पंचाय उदया केल्ला माँ पासल वित रेगन गिये अकुरु नूगत अम्मा नुबाई अम्मा कुरु दानी ने है बे अम्मा दानो පාසල වෙත රැගෙන ගිහිලා අකුරු ගැන්නුව මගේ දරුවා මේ සමාජයේ විරුවෙක් වෙනවා කියලා. එනිසා අපේ මහත්තයා කිව්වා වගේ සදාචාරය චාරිත්‍ර වාරිත්‍ර මිනිසත්කම දැනුම ඉගැන්නුවේ අම්මා. මට තව මොහොතක් දෙන්න මහත්මයා. මේ විදුලි බල්බේ ඇතුළුව ලෝකේ නව නිපුයුන් 1098ක් ලෝකයට හඳුන්වා දුන්න थोमस अल्वा एडिसन की ने विद्याज्ञा पिलिबंदो यमक किया मैं थोमस अल्वा एडिसन की ने विद्याज्ञा पड़ी काले पास लगते आना कोटे अम्मा टे दावसे के लियू मार्क लेबिनो मैं पुताते पांती बार गुरु तुम्हें लियू मार्क क्यों नो अम्मा गेट वे में बिटे इधर ला लेबिच लियू मा बाला ला अंडर नो अम्मा के इन थोमस आनु ऐया में लियू मा बाला ला अंडर नी पुते ओब महा दैनुमें सन्नाद के ने केला मेलियू में लेला तेने ඔබට උගන්වන්න තරම් ශක්තිමත් දරුවෝ මේ පාසලේ නැහැ කියලා ශක්තිමත් ගුරුවරු මේ පාසලේ නැහැ කියලා මේ ලියුමේ ලියලා තියෙනවා ඔබ හිට ඉඳලා පාසල් යන්න ඕනේ මම උගන්වන්න. තෝමස් අල්වා ඉගෙන ගත්ත තනියම අම්මා ඉගෙනුවා ජීවිතේ
දැනුම අම්මා ලබා දෙන්න ක්‍රියා කළා. තෝමස් අල්වා එඩිසන් විද්‍යාඥයෙක් බවට පත් වුණා. ඔහු කාලයක් ජීවත් වෙනකොට අම්මා මිය පරලෝ යනවා කාලය ගිය බැවි. අම්මගේ කාමරය අස් කරනවා. අස් කරනකොට මේ පුතා ගිහිල්ලා අම්මගේ දිනපොතක් අස්සේ අර ලියුම තියෙනවා. පුතා විජහට ලියුම අරගෙන බලනකොට ලියුමේ මෙහෙම ලියලා තියෙනවා. ඔබේ දරුවා මේ පාසලට කරදරයක්. ඔබේ දරුවා මේ පාසලේ දරුවන්ට හිස රදයක්. ඔබේ දරුවා මන්දබුද්ධිකෙක්. හෙට ඉඳලා පාසලට එවන්න එපා කියලා විදුහල්පතිතුමා ඔබේ ඔබව දැනුවත් කරන්න කියලා මට සිහිපත් කළා. ඒ නිසයි මම මේ ලිපිය ලියන්නේ කියලා. පාසලෙන් ප්‍රතික්ෂේපිත වෙච්ච දරුවා ඒ අම්මා ගෙදර ගෙනිහිල්ලා අදත් කතා කරන මේ විදුලි බල්බේ ඇතුළුව 1998ක් නව නිපයුම් ලෝකයට හඳුන්වා දුන්න විද්‍යාඥයෙක් බවට පත් කළේ සෙනෙහෙබර අම්මයි. ඒ නිසයි බුදුහාමුදුරුවෝ පුබ්බාචරියාච උච්චරේ කියලා අම්මට කිව්වේ. ඒ නිසයි පුබ්බාචරියාච උච්චරේ කියලා පිඟුතුනි තාත්තට බුදුහාමුදුරුවෝ කිව්වේ. එහෙමයි අපේ හාමුදුරුවෝ බොහොම ලස්සන පණිවිඩ කිහිපයක්ම තිබ්බා ඒ තුල. ඇත්තටම අම්මයි තාත්තයි කියන්නේ කොයිතරම් වටිනා සම්පතක්ද අපේ හාමුදුරුවනේ. සමහර අවස්ථාවල කොයිතරම් උපමා තිබ්බත් උපමා නැති තරම් තවමත් අම්මට තාත්තට නිශ්චිත උපමාවක් හොයාගෙන නැහැ. ඒ තරම් උපමා ගොඩක් තියෙනවා. එතකොට අපිට මොහොතකට හිතෙනවා කොයිතරම් වටිනා සම්පත් දෙකක්ද කියලා. දරුවෝ එකතු වෙලා දෙමාපියොත් එක්ක සෙනෙහවන්තකමින් වැඩ කරපු ආකාරය අපි අතීතයේදී අපේ ස්වාමින් වහන්සේ මතක් කරලා දුන්නා. අපේ හාමුදුරුවනේ මට මතක් වෙනවා අතීතයේදී අපේ ආච්චිලා සීයලා එයාලගේ අම්මලා තාත්තලාට මන් දන්නවා ආයු කාලයේ ගොඩ තිබ්බා. අපේ මුත්තම්මා කෙනෙක් ඉතින් අවුරුදු 105ක් විතර හිටියා. අපේ අත්තම්මට වයස අවුරුදු 70 ගානක් මුත්තම්මට අවුරුදු 105ක් වෙනකොට හයියෙන් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන වෙලාවට දසමාසයේ උරේ ගත්තා කියන ගාතාව කියලා වැන්දා. එතකොට අපි එකෙන් ඉගෙන ගත්තා කොයිතරම් වයසට ගියත් දෙමව්පියෝ දෙමව්පියෝමයි අම්මා තාත්තාමයි කියලා. එතකොට අපිට දැනුණා අපේ අත්තම්මා තමන්ගේ අම්මට දසමාසයේ උරේ ගත්තා කියලා වදිනකොට අපි කොයිතරම් අපේ දෙමව්පියන්ට ගරු කරන්න ඕනේද කියලා. ඉස්සර කාලේ හිටපු දරුවෝ අපේ හාමුදුරනේ බොහොම ලස්සනට බය නැතුව කට ඇරලා දෙමව්පියන්ට ගාතාව කියලා වැන්දා. හැබැයි මම ඉතනින්ම ගන්නම් අපේ හාමුදුරනේ චුට්ටක් මෙහාට. අපි ලොකු අවබෝධයක් ලබා ගත අතීතයේ සම්බන්ධව වර්තමානයේ වෙන විට මේක මෙතන පොඩි බිනීමක් ඇති වෙලා තියෙනවා. දෙමව්පියෝ සහ දූ දරුවෝ අතර හිඩසක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අතීතයේ දෙමව්පියෝ දරුවොන්ට කොහෙවත් යන්න දෙන්නේ නැතුව බොහොම ලස්සනට රැකගෙන ඕනෑම වැඩ කටයුත්තක් කරන්නට ප්‍රායෝගික දැනුම ලබා දුන්න අපේ ස්වාමින් වහන්සේ දේශනා කරා වගේම ආකල්ප සහ කුසලතාවය කියන එක දුන්නා. දැනුම දෙන්න හැකියාව දෙමාපියන්ට තිබුණේ නැහැ. හැබැයි ආකල්පයි කුසලතාවයයි කියන දෙක නොඅඩුව දීපු නිසා નિરાයාසයෙන් දැනුම දරුවෝ හොයාගත්තා. හැබැයි වර්තමාන සමාජයේ වෙන විට අපේ හාමුදුරුවනේ ආකල්පත් නැහැ කුසලතාවත් නැහැ. පොත කියවපු දැනුම විතරක් තියෙනවා. හැබැයි මම අහලා තියෙන විදිහට දරුවේ ಗುಣගරුක වුණාම තමයි ජීවිතේ ජයග්‍රහණය කරන්න සහ කටයුතු සාර්ථක කරගන්නේ. හැබැයි දැන් ඉන්න බොහෝ දෙනා ළඟ ಗುಣගරුකකම නැහැ. ඒ වගේම කුසලතාවයක් නැහැ. පොතේ පතේ දැනුම විතරක් තියෙනවා. උදාහරණයකට මම එකක් කියන්නම් අපි හාමුදුරනේ. උපාධියක් අරගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට එන ඉංජිනේරුවා ළඹේ අල්ලන්න දන්නේ සමහර අවස්ථාවලදී. මේ සිංහෙන් දෑරන් වැඩ කරන්න දන්නේ තියරිය විතරක් ඉගෙන ගත්තා. හැබැයි එහෙම නිර්මාණය වෙච්ච වර්තමාන සමාජයේ දෙමව්පියන්ගෙන් බොහෝමයක් දරුවෝ ඈත් වෙලා තියෙනවා. ඒ ඈත් වීමට හේතුව කොතනද අපිට වැරදුනේ? දෙමව්පියන් විසින් යම්කිසි අඩුපාඩුවක් දරුවන්ට දැක්ුවාද? එහෙම නැත්නම් දරුවන්ගේ උමනාවට දෙමව්පියෝ ඇතහැරියාද? මේ වර්තමාන සමාජයේ කලබලකාරී පරිසරයක් නිර්මාණය වෙලා තාක්ෂණයේ අධිවේගයෙන් ගමනක් ගිය නිසා අපිට මේ දේවල් මගහැරුණාද කියලා ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. කොතනද අපි හඳුන්නේ අපිට වැරදුනේ? ඔව් දැන් ඔබතුමා දක්වපු අදහස් තුනම ඒකට ගැලපෙනවා. යම් ප්‍රාමාණික ලෙස දායකත්වයේ සපයලා තියෙනවා. අපි බලමු දෙමව්පියන්ට වැරදුන තැන. දැන් දෙමව්පියෝ ඇත්තටම ඉස්සර දරුවෙක්ව ලොකු මහත් කළේ හොඳ මිනිහෙක් කරන්න. දෙමව්පියන්ගේ අරමුණ තිබුණේ මගේ පුතා හොඳ මිනිස්සෙක් කරන්න. දැන් දෙමව්පියන්ගේ අරමුණ මොකද්ද? මගේ පුතා ලොකු මිනිස්සෙක් කරන්න.
එතකොට දැනුම විතරයි දෙන්නේ. දැනුම විතරයි දෙන්නේ. ඒ දරුවෝ දැන් අපි හිතමුකෝ මේකට සරල උදාහරණයක් ඔබතුමත් මේ දහම් පාසල් ශාස්ත්‍රයේ දන්න නිසා. දැන් ඉරිදා දවසට ගණිතේ පන්තියක් තිබුණොත් උදේවරුේ අම්මා දරුවට යන්න කියලා කියන්නේ ගණන් පන්ති. එහෙමයි අපේ හඳුරන්නේ. ඔව් අම්මා කියන්නේ දහම් පාසල් යන්න කියලා. අර ඔබතුමාම කියවෙන නිසා මම ගණන් පන්ති උදාහරණයට ගත්තේ. එතුමා ඉංජිනේරුවෙක් වුණාට පස්සේ අම්මා ගිහිල්ලා දානවා මාළු නිවාසෙට. ඇයි? අම්මා පොඩි කාලේ ඉඳලා දෙන්න හැදුමේ දැනුම විතරයි. දැනුම විතරයි. මනුස්සකම දෙන්න හැදුවේ නෑ. දැනුම පාසලෙන් ගන්නකොට දැනුම පාසලෙන් මනස පාසලෙන් පුරව ගන්නකොට හදවත පුරව ගන්න ඕන පන්සලෙන් අපේ ආගමේ දහමේ ධර්මේ එතෙන්ද දරුව යොමු කළේ නැහැ. දැන් අපි හොඳටම උදාහරණයක් ගත්තොත් අපේ මාත්‍ය සිස්සත්ව විභාගෙ පුතාට ගෙදර හැදිලා උනනම් අම්මා පොත අරන් යනවා සිස්සත්ව පන්තියට. අම්මා ඉඳගෙන පන්තියේ පැත්තක වෙලා කියන දේවල් ටික ලියා නහගෙන රෙකෝඩ් කරගෙන ඇවිල්ලා ආයේ දරුවට කියලා දෙනවා. දැන් සිස්සත්ත්වේ දරුවන්ට පාස් වෙන්න උමනාවක් තියනවද නැහැ. සිස්සත්ත්වේ පාස් වෙන්න උමනාව තියෙන්නේ අම්මට නැත්තම් තාත්තට. දරුවන්ට එහෙම උමනාවක් නැහැ. අපි මේ බලෙන් උදුරගත්තේ මොකද්ද? ඒ ළමයිගේ ළමා ලෝකය. අල්ලේ පනල්ලේ වෙල්ලි පනල්ලේ දුවල පැනලා සෙල්ලම් කරලා ජීවිතේට ගත්ත අත්දැකීම් අපි අයිමි කළා. දැන් ඔන්න එක පැත්තක්. ඒ දෙමව්පියන්ට වැරදුන පැත්ත. මේක තාත්තට අම්මට වැරදුන පැත්ත. එහෙමයි අපි හඳුනන. ඊගාවට තාක්ෂණික දියුණුව. දැන් බලන්න. ඉස්සර පිරිමි ළමයි දෙතුන් දෙනෙක් එකතු වුණ තැනක හරි ගෝරියක් වගේ කෑකෝ ගහනවා කෝලාහලයක්. අද ළමයි 20ක් ඉන්න තැනක සද්දයක් තියෙනවද බලන්නකෝ. අර අපේ මහත්තයා මම දන්නේ අර ෆෝන් එකේ මොකද අන්තර්ජාලයද මොකද අන්තර්ජාලයද? मानसिक मे अरे हों मनोवैद्य मनोवैद विद्या उपदेशक महत्व की मैं टेलीविजन फोन का පුංචි ළමයි අද්දකින් ෆෝන් එක පාවිච්චි කරනවා ඔහොම කර කර ඔහොම කර කර පාස් කරනවා අර උඩට පල්ලෙහාට. අපේ මහත්තයා නම් ඒකේ රෝගේ නමත් එක්කම කියයි. ඉතින් ඒ නිසා එවැනි මනෝභාවයන් ඔන්න තාක්ෂණික දියුණුව මේ දරුවන්ගේ සදාචාරයේ මනුස්සකම වලපල්ලට ගිහු විදිහමයි මං කියන්නේ. තා අධික තාක්ෂණික දියුණුව අපේ මහත්තයා ජීවනේ. ඒ වගේම ටෙලිවිෂන් එක මේ රූපවාහිනිය දැන් ඉස්සර මගේ අම්මම ඔබතුමා මේ අතීතේ යනවා කියලා ආයෙ හිතන්න එපා. නෑ අපේ හඳුන්නේ. ඔව් දැන් මට මතකයි මම කඩවලුවේ පොළොන්නරුවේ කඩවලුවේ මහවිද්‍යාලය ඉගෙන ගත්තේ. ඉතින් මට උදේට ගෙදර කෑම කන්න තින්නේ සමහර දවස්වලට මේක බොහොම ගෞරවයෙන් කියන්නේ මගේ අම්මට තාත්තට පොල් සම්බෝලයි බතුයි. ඉතින් නිල් පාට බත් පෙට්ටියක් තිබුණා. ඒ බත් පෙට්ටියට බත් එකක් බැඳලා ලේන් සූක බැඳලා දෙනවා. ඉතින් මං පන්තියේ කෑම ඉන්ටර්වල් එක වෙලාවේදී කෑම කන්න ගෙනිහිල්ලා අර කට්ටිය තලේ ලෙහන්න ලැජ්ජයි. ඇයි ඉතින් පොල් සම්බෝලයි බතුයි ගෙනාවා කියලා හිතයි කියලා. ඉතින් මං පෙට්ටියේ අර පියන හෙදි කෑලල එහෙලා පියන ඇරලා බලද්දී ඒකේ තියෙනවා තක්කාලි සම්බෝලයක්. පොල් සම්බෝල තියෙනවා. තක්කාලි සම්බෝලයක් තියෙනවා. අල තෙල් දාලා තියෙනවා. මට අම්මා එක්ක මාර තරහක් එනවා තාත්තයි අම්මයි එක්ක වැඩිපුරම අම්මා එක්ක. එහෙනම් ගෙදර අද තිබිලා තියෙනවා තක්කාලි සම්බෝල හදලා අලත් තෙල් දාලා පොල් සම්බෝලත් හදලා තියෙනවා. මටම දෙන්න වෙන්න ඇති අර පල් සම්බෝල හදන්න නැත්තේ උදේට කියලා. මං ඉස්කෝලේ ඉල ගෙදර ආපු ගමන් අහනවා. ඇයි මට උදේ අලයි අර තක්කාලි සම්බෝලයි බෙදුවේ නැත්තේ කියලා. එතකොට අම්මා කියනවා පුතේ එක අල ගෙඩියයි තිබුණේ. එක තක්කාලි ගෙඩියයි තිබුණේ. පුතා ගිහිල්ලා ওই බත් පෙට්ටියේ ලෙහෙනකොට අනිත් දරුවෝ ඉදිරිය අපහසුතාවයට පත් වෙයි කියලා මං ඔයාට විතරක් හදලා
ඔය බත් පෙට්ටියට බෙදුවේ කියලා. මං කෙටි වචනයකින් සමස්ත කතාවේ එක දෙයක් කියනවා. අම්මා කියන්නේ ඇයටයි. අම්මා කියන්නේ ඇයටයි. අද මට එදා මට එහෙම හිතුණට අද හිතනවා අම්මා කියන්නේ ඇයටයි කියලා. ඇය මහ උත්තරීතර කෙනෙක්. ඉතින් ඒ නිසා සෙනියස කියන එක අම්මලා දැන් පන්සලට ඇවිල්ලා මට කියන ඇතැම් වෙලාවට අපේ හාමුදුරුවනේ මගේ දරුවෝ සලකන්නේ නැහැ කියලා. මට පුංචි කාලේ එහෙම සලකපු අම්මට මන් නොසලකා ඉදීද අපේ මහත්තයා. මේක මතක් වෙන වෙලාවක් තියෙනවා නම් මට ඇයට දෙන්න බැරි මන් බත් මංගාව තියෙයිද? ඇයට දෙන්න බැරි සල්ලි මංගාව තියෙයිද? ඇයට කරන්න බැරි උදව් මංගාව තියෙයිද? ඒ නිසායි මං කීවේ අර අම්මා අම්මාගේ භූමිකාව නිවරදිව ඉෂ්ට සිද්ධ කරන හරි වටිනවා. දැන් වර්තමාන අම්මා. අම්මා අපේ ගමට කලින් හිරු මුළු තැංගෙට වඩිනා. එහෙම අම්මලානේ අපේ ගෙවල් වල ගමට කලින් ලෝකෙට කලින් මම හිතන්නේ එංගලන්තෙලත් කලින් අපි ගෙදරට මේ හිරු වැඩියේ. අම්බලා පාන්දර ඇරෙන්නේ. අද වර්තමාන අම්මා කොහොමද? එළි වෙනකන් හොඳට නිදියලා දරුවට බනිස් ගෙඩියක් අර චූම්පාන්ද මොනවද කියන පාංකාරයකින් බනිස් ගෙඩියක් කරන් දෙනවා. ඔබ දන්නවද මේකේ ආදීනවේ මොකද්ද කියලා? 100ට 16ක් පාසල් ළමුන්ට දියවැඩියාව. පිටි ආහාර කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ශරීරගත වෙලා 100ට 16ක් පාසල් ළමුන්ට දියවැඩියාව තියෙන වර්තමාන. හිතන්න කෝ අපිට එදා පුංචි කාලේ හැම දෙයක් තිබුණද? අපේ අම්මලා මොන තරම් ගෙදර අවසානෙටම නිින්දට යන්නේ අම්මා. අපි අම්මා කියන කෙනා දැක්කේ දරුවෝ ඔක්කොගේම තාත්තගේ මෙහෙකාරිය වගේ. ගෙදර උදේම අවදි වෙන කෙනා අම්මා. ගෙදර වැඩියෙන්ම වැඩ කරන කෙනා අම්මා. නිදි වර්ධිතව ජීවත් වෙන කෙනා අම්මා. අඩුවෙන්ම ජීවිතේ නිින්ද ලබන කෙනා අම්මා. කුස පිරෙන ආහාර ටිකක් කුසට නොලැබෙන කෙනා අම්මා. එහෙම අම්මා අපි දැක්කේ ඒ අම්මා පිළිබඳවයි දරුවන්ගේ හදවතේ ගෞරවය ඇති වෙන්නේ. නැත්තම් දරුවා ඉස්කෝලේ ඇරිලා ඉවර වෙලා එනකොට චිත්‍රපටියේ භාගයක් බලලා ආගතන බත් ඇති බෙදාන කන්න මම මේ ඉතුරු ටික බලන්න තියෙනවා කියන අම්මට දරුවෙගේ හදවතේ ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. උදේ එළිය වැටෙනකම් බුදියලා රුපියල් 20ක් දික් කරන අම්මා පිළිබඳව වර්තමාන දරුවෙකුට එහෙම හැඟීමක් අම්මා පිළිබඳව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ අපේ රත්තරන් මහත්මයා මේ සමාජයේ මව් දෙමව්පියන් අතර තියෙන බිඳ වැටීමට අර විශාල මම හැමදාම කියන මේ වැඩිහිටියගේ දෙමව්පියන්ගේ වගකීම වැඩි කියලා දැන් මහලු නිවාසයකට ගිහිල්ලා කතා කළොත් ඒ හැම අම්මා කෙනෙක්ම කියයි පුතා එක්කෝ පොප්ට කෙනෙක් එක්කෝ ડોක්ටර් කෙනෙක් එක්කෝ ඉංජිනියර්ස් කෙනෙක් හොඳ සමාජ ස්ථාවරත්වයක ඉන්නවා. ඇයි අම්මා දැනුම විතරක් දීලා වියතෙක් උගතෙක් කරන්න දරුවා උගතෙක් වියතෙක් කරන්න මුළු ජීවිතේම කැප කළා හොඳ මිනිහෙක් කරන්න මහන්සුන්නේ. ડોක්ටර්ලාගේ පොප්ටර්ලාගේ අම්මලා වැඩිහිටි නිවාසේ ඉන්නකොට ගමේ පොල් කඩන මිනිස්සයාගේ අම්මට ඒ මිනිස්සයා පොල් ටික කඩලා විකුණලා ආදරයෙන් සෙනෙහසින් ගෙදර තියාගෙන සලකනවා. මෙතන වැරදුනේ කාටද කියන එක මහ විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේකේ ඇතැම් තියෙනවා අපේ මහත්මයා. අල්ප මාත්‍රියු ඇතැම් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දෙමව්පියෝ දැන් අද මෙතෙන් අම්මා කෙනෙක් වෙනවා මං හිතන්නේ අවසෙයි මැදගම් පිටියේ. ඒ අම්මා නුවර ඉස්පිරිතාලෙට හැදුවා විශේෂඥ වෛද්‍යවරයෙක්. එයා ඒ පුතා සමහරට ගෙන්න පුළුවන් අවසෙයි අම්මා නම් එනවා කියලා මට කෝල් එකක් දුන්නා. ඇගේ වෘත්තිය මොකද්ද දන්නවද? ඇය පාරට තාර දැමීම මහා මාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. ඇය මහා පොළොව එක්ක පොර බදලා මහා පාරට මහා ගිනි අවුවේ තාර දාලා මේ රටට ජාතියට දොස්තර කෙනෙක් හැදුවා. හැබැයි ඒ දොස්තර ඒ අම්මට හරිම ආදරේ. ඒ අම්මගේ ඒ දොස්තරගේ පළවෙනි ලෙඩා ඒ අම්මා. කායික මානසික දෙකටම පුතා පිළියම් කරනවා අම්මට. උදේ හවස දවල් තුන් වේල නුවර ඉඳලා කතා කරනවා. ලෙඩක් දුකක් වුණොත් හොයලා බලනවා. ඒ නිසා අපේ අම්මලා ඇත්තටම එවැනි
යුතුයකම් අර අපි කියන්නේ දැනුම දෙනකොට දරුව අදනකොට ලොකු මිනිස්සු කරන්න හදනකොට හොඳ මිනිස්සු කරන්න උත්සාහවත් වෙන එකත් දෙමව්පියෝ විශාල ලෙස අර ආකල්පමේ සංවර්ධනයක් දරුවන් තුළ ඇති කරන්න විශාල කැපකිරීමක් කළ යුතුයි. දැන් මේම අවස්ථාවලුත් තියෙනවා අපේ මහත්තයා. අර පැරණි කවියක් තියෙන්නේ අපේ අම්මලා මතක් වෙන්නත් එක්ක කියමු. බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මා නොබට. ඒ ජන කවියක් මව් සෙනෙහස දරුවේ තක්සේරු කරපු අවස්ථාවක්. අම්මගෙන් ලැබිච්ච අපරිමිත රැකවරණේ සෙනෙහස ආදරයට මැනලා වී දෙකක් දුන්නා ඔන්න තක්සේරුව. හැබැයි නූතන කවියෙක් මට අමතකයි රත්නශ්‍රී විජේසිංහයන්ද කියලා තියම් මතකයක් තියෙනවා හරියටම අමතකයි. මේ කවියටම ඔහු කවියක් ලියලා තියෙනවා මේ විදිහට. මැනලා වී දෙකක් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මං වැටිලා ඉන්නකොට අම්මා ඇවිත් රෑ හීනෙන් දොරකඩට ඇහුවා මගේ පුතේ කිරියෝ නිද නුඹට. ඔන්න අම්මගේ සෙනෙහස. මැනලා වී දෙකක් නොලැබී මල්ලකට දරුවා අසරණ වෙලා ඉනකොට අම්මා වී ගෙනත් දෙන්න කතා කරේ නෑ. දරුවොත් එක්ක මං වැටිලා ඉන්නකොට පුතා දරුවොත් එක්ක අසරණ වෙලා ගෙදරට වෙලා ඉන්නකොට අම්මා දැන් මැරිලා අම්මා ඇවිත් රෑ හීනෙන් දොරකඩට අම්මට මැරිච්ච අම්මට දෙන්න දෙයක් නෑ. ඇව්වා මගේ පුතේ කිරියෝ නිද නුඹට අම්මට දෙන්නේ එදත් ඉතුරු වෙලා තිබුණේ කිරි විතරයි. මෞසෙනියස පියසෙනියස කියලා කියන්නේ පිංගතුනි මැරුණත් අමතක කරන්න බැරි දෙයක්. මැරුණත් අමතක කියන්න බැරි දෙයක්. දරු දුක ලියවිච්ච වටිනාම පොත අම්මගේ හදවත කිව්වොත් දරු දුක ලියවිච්ච වටිනාම පොත තාත්තගේ හදවත කිව්වොත් ඒක මං හිතන්නේ අපේ මහත්තයා නිවරදී කියලා. එහමයි අපේ හඳුන්නේ බොහොම ලස්සන තැනට ආපහු ඇවිල්ලා නැතර වුණා. හැබැයි අර ඔබ වහන්සේ දේශනා කරපු නැත්තම් කියපු ඇතැම් කරුණෝ නැවත නැවතත් මං මෙහෙම සිහිපත් කරනවා. අපි වර්තමාන සමාජයට එනකොට අතීතයේ ඉඳන් ඔබ වහන්සේ බොහොම ලස්සනට කිව්වා දෙමාපියන්ගෙමුත් යම් යම් අඩුපාඩුකම් සිදු වුණා. වැඩිපුරම දෙමාපියෝ දරුවන්ට හරිදී දීපු නැති නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ කියලා ඔබ වහන්සේ කිව්වා. ඔබ වහන්සේ ප්‍රකාශ කරා ඇත්තටම දරුවෙක් මැෂින් එකක් කරන්න දෙමාපියෝ දෙඟලුවේ. බොහෝ වෙලාවට අර අපි කියන ආධ්‍යාත්මික පැත්ත ගුණ වගාව පිළිබඳ අවධානය යොමු කළේ නෑ. හවස පන්සලට යනකොට දරුවා එකතු කරා යන්න කවදාවත් කතා කරේ නෑ. ගෙදර හිටපම් පාඩම් කරපම් අපි පන්සලට ගිහින් එනකම් කියන එක. හැබැයි දරුවා නිර්මාණය කරා නම් ගුණ යහපත් ආකාරයට ගුණ වගාවෙන් හිබි දරුවෙක් නිර්මාණය කරා නම් බුද්ධිමත් මිනිසෙක් නිර්මාණය කරා නම් ප්‍රායෝගික කුසලතාවයෙන් හිබි දරුවෙක් නිර්මාණය කරා නම් මං හිතන්නේ වර්තමාන සමාජයේ මේ තරම් අමාරුයි වෙටේ කියලා. ඉරිදා දවසේ අපේ හාමුදුරුවනේ අම්මා නැගිටින්නේ වෙලා ගිහිල්ලා දරුවා දහම් පාසලට ගෙනත් දාන්නේ ගෙදර ඉන්නකොට කරදරයක් නිසා. ඒක නිසා සමහර අවස්ථාවලදී ප්‍රයිවට් ක්ලාස් වලට දරුවා ගිහින් දානවා අපේ හාමුදුරුවනේ. දහම් පාසල් විභාගයට විතරක් ගෙනල්ලා වාඩි කරවනවා. එතකොට දහම් පාසල් විභාගයේ අසමත් වෙන දරුවා ගැන අම්මා ඊළඟ සමිති වාරයේදී කතා කරනවා. දහම් පාසලුත් ආවා හැබැයි ලකුණුත් නැහැ. මේ ළමයා අම්මට තාත්තට වඳින්නේ නැහැ නේ සර් කියනවා. අපේ හාමුදුරුවනේ ප්‍රායෝගිකව අපි දහම් පාසල තුල පුරුදු කරනවා පසඟ පිහිටුවා දෙමාපියට වඳින්න. කුස දරානින් අම්මාටත් හදවතේ දරාගෙන ඉන්න තාත්තාටත් මෙන්න මේ විදිහට නමස්කාර කරන්න ඕනේ කියලා අපි පුදුමාකාර විදිහට ප්‍රායෝගිකව උගන්වනවා. මේ ළඟදී අපේ හාමුදුරනේ හරියට හිනහත් යනවා. හැබැයි හිනාවෙන් දුන්නො නෙවෙයි මට ලොකුවට දුක හිතුණා. 11 වසරේ සාහිත්‍ය උගන්න ඉන්න වෙලාවේ මොකද්ද පුතේ පසඟ පිහිටුවා වඳිනවා කියන්නේ කියලා මං ඇහුවා ළමයිගේ. මේවා කියන්න ඕනේ හැමෝම දැනගන්න ඕන නිසා එක ළමෙක් ටක් ගාලා කිව්වා කෑලි පහක් බිම තියෙන එකනේ කියලා. මට ඇත්තටම
හිනහ ගියා නමුත් දුක හිතුණා මොනවද කෑලි පහ කියලා කිව්වට මමත් ඒක මම මෙහෙ මොකද්ද පුතේ ඔය කෑලි පහ හැබැයි ඒක කියන්න දන්නේ කෑලි පහ මොකද්ද දන්නේ හැබැයි අපි හඳුනේ අර ඒ පදේ කැඩුනහම පස් අංග නෙවෙන්නේ අංග පහක් බිම තියලා වඳිනකොට නම්ම්‍ය සීලි ස්ථානවල දෙදන වැල මිටි නලල එතකොට මේක තියලා අපි පුදුමාකාර ගෞරවයෙන් වඳිනවනේ ඒ වැඳුම ලබන්න සුදුසුකම් තිබ්බ දෙමාපියෝ ඉස්සර අතීතේ හිටි අපේ හාමුදුරුවනේ හැබැයි වර්තමාන සමාජය වෙනකොට දරුවා ඉස්කෝලේ යන්න අපේ හාමුදුරුවෝ කිව්වා රුපියල් 20ක් දික් කරනවා එතකොට දුවනෝ යන්නේ කියලා හැබැයි අම්මා උදේ පාන්දර නැගිටලා අපේ හාමුදුරුවනේ චිත්‍රයකට කලාකරුවෙක් අඳින්නේ ලස්සන අම්මා කොණ්ඩයක් දාලා හැට්ටයක් මල් චීත්තයක් දිගට ඇඳලා ලස්සන දෙකපොම පුදුම ගෞරවයක් අපේ අම්මට තාත්තා සරමක් ඇඳලා අධික ෂර්ට් එකක් අඳිනවා දැකලා තින්නේ අපි. හැබැයි වර්තමාන සමාජයක වෙනස් වෙලා අම්මා රෑ ඇඳුම පිටින් ඔහි එහෙට මෙහෙට දුවනවා. තාත්තත් ඒ වගේ ඔයි කොහේ හරි ඇඳුමක් දාගෙන එහෙට මෙහෙට දුවනවා. දරුවොන්ට ගරුත්වයක් හිතෙන විදිහට දෙමාපියන්ගේ හැසිරීම රටාව වෙනස් වුණා නම් ඊට වඩා මේක වෙනස් වෙයි. එතකොට අපේ හාමුදුරනේ මම ওই ගොඩාක් කවි බණ එහෙම අහනකොට කියනවනේ අපේ හාමුදුරනේ ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි මට ඔකුල මත අම්මේ ඔබේ පාපියු මන් සිමින විට වැටෙනවා කඳුළු මගේ දැසින් ඔබේ නමට අම්මා කෙනෙක් එහෙම හිටියානම් ගරුගාම්භීර විදිහට හිටියානම් දරුවා වඳිනකොට දරුවාගේ අත් එකට කඳුළු උනනවා ඒ දෙමාපියන්ට තියෙන ගරුත්වය සහ මගේ අම්මා මේ වගේනේ කියලා හැබැයි වර්තමාන අම්මා කෙනෙක් වැඳුම් ලබන්න තමන් සුදුසු නේ කියන තත්ියේ ඉන්නවද එහෙම නැත්නම් අම්මා කියන තැනින් මිදිලා හැසිරෙනවද එහෙමත් නැත්නම් අපි හාමුදුරනේ ඒක මේ වටා පිටාවේ පරිසරයේ රැල්ලට ගිහිල්ලා නිර්මාණය වෙලාද එහෙමනම් අපි හාමුදුරනේ අපි කොතනින්ද මේක හදන්න පටන් ගන්න ඕන ඔව් දැන් ඇත්තටම ඔය පිළිබඳව විග්‍රහයක් කරනවා මේ ඔබතුමාගේ ඉස්සරලත් ඕකට ප්‍රවේශයක් ගත්තා අම්මා කියන කෙනා හරිම කාර්ය බහුල කෙනෙක් වෙලා දැන් ඉස්මේ තාක්ෂණික දියුණුවත් එක්ක මේ දියුණුවත් එක්ක අම්මා හරිම කාර්ය බහුලයි දැන් සමහරවිට ඉස්සර අපේ අම්මලාට වෘත්තිමය ජීවිතයක් තිබුණේ නැහැ අවශ්‍යතා බොහොම සරලයි සංකීර්ණ නැහැ අවශ්‍යතා එතකොට අපේ ගෙදරක රැකියාවක් කරා නම් කලේ පිරිමියා විතරයි තාත්තා විතරයි අම්මට දරුවෝ ටික බලාගෙන දරුවන්ට ආදරේ සෙනෙහස ලබා දීලා රැකවරණේ ලබා දීලා එහෙම දරුවෝ ටික රැක බලා ගන්න ඒ අම්මට ඕනේ තරම් කාලයක් තිබුණා. අද උදෑසන නිවසක් ගත්තොත් බොහොම කාර්ය බහුල නිවසක්. දරුවෝ පාසල් යනවා, අම්මා රැකියාවට යන්න ලැහැත්ති වෙනවා, තාත්තා රැකියාවට යන්න ලැහැත්ති වෙනවා. මා අවිවේකී. සමහර විටක දරුවෝ පාසල් ගිහිල්ලා ඇවිල්ලා පන්ති එන වෙලාවට සමහරක දෙමව්පියෝ දෙපළම නැ පන්ති යන වෙලාවට ආපහු පන්ති ඇරලා එනකොට තාත්තා රාත්‍රියේ රැකියාවක් නම් තාත්තා නිවසේ නැ සමහර විටක මේ කාර්ය බහුල සමාජයේ අම්මා තාත්තත් එක්ක දරුවන්ට ගත කරන්න වෙලා තියෙන කාලය ඉතාමත්ම අල්පයි දරුවෝ දෙමව්පියන්ට පේන කාලයත් ඉතාමත්ම අල්පයි එතකොට දරුවෝ දෙමව්පියන්ගෙන් මිදිලා මේ පැය 24 තුල දරුවෝ මොනවද කරන්නේ කියලා අවබෝධයක් ඇති කරගන්න නිශ්චිත නිගමනයකට එන්න අම්මලාට තාත්තලාට හැකියාවක් නැහැ. දැන් අපි එතනදී දකිනවා මේ හොඳ දෙමව්පියෝ බොහොම හොඳ අම්මලා බොහොම හොඳ තාත්තලාගේ දරුවෝ පෙලක් වෙලාවට හරි හිතාගන්න බැරි නොමග ගීපු අවස්ථා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ සමාජය කියන එක අම්මගේ වැරද්ද තාත්ත නෑ ඔවුන්ගේ වැරද්ද නෙමෙයි. සමහර විටක ඔවුන්ට මේ අර ඔබතුමා කිව්වාගේ මේ දියුණු සමාජයේ මේ ශීඝ්‍රයෙන් ඉක්මනට දියුණු වෙන සමාජයේ ඒ මව සහ පියා කියන මේ දෙපළ අධික ලෙස කාර්ය බහුල වෙලා තියෙනවා. ඔවුන්ට කාර්ය බහුලතාවයත් එක්ක මේ දරුවෝ ගැන ඔයලා බලන්න වෙලාවක් නැහැ. හැබැයි මම හැමදාම ඔය ගොඩක් තැන්වල බණ කියනකොට කියන එක සෙනෙහබර වචනයක් තියෙනවා. ඒ තමයි ඒ හමු වෙන සෑම වෙලාවකම දරුවන්ට දෙන්න ඕන ආදරේ දරුවන්ට දෙන්න ඕන ආදරේ ආදරේ කියන එක තමයි උතුරවල යන්න දරුවන්ට දෙන්න ඕනේ ඊටාම ශ්‍රේෂ්ඨතම වටිනාම කියන දේ ඒ ආදරේ තුල ජීවත් වෙන දරුවෝ මං හිතන්නේ දෙමව්පියන්ගේ දෙමව්පියෙක්ක නිතර ජීවත් වෙන්න නොලැබුණත්
වැරද්දක් කරන්න පෙළඹෙනකොට පෙළඹෙන්න හිතෙනකොට මගේ අම්මා මගේ තාත්තා කියලා ඒ අයට සිහිපත් වෙනවා. දරුව එතන ස්වංව රැකවරණයක් ලබනවා. එහෙම කතාවක් අපි අහලා තියෙනවා. මේ අර හොඳ කිවිදියක් ඉන්නවා ඉරේසා හේමමාලි හබරකඩ කියලා. වර්තමානයේ ලියවිච්ච බොහොම ප්‍රශස්ත ගීතයක් රවි රොයිස් කියලා ගායකෙක් මේක ගායනා කරන්නේ. මේ ඉරේසා හේමමාලි හබරකඩ කියන කිවිදිය තමන්ගේ ඥාති සහෝදරයෙක්ගේ මලගෙමක් වෙලා මිනි පෙට්ටිය අරගෙන ඉස්සර වෙලා යනකොට මේ කාන්තාව මේ ඉරේසා හේමමාලි හබරකඩ පිටිපස්සෙන් යනවා මිනිහ පිටිපස්සෙන්. ඇයට මතක් වෙනවලු මේ තාත්තා මේ පුතාට කොච්චර ආදරේද කියලා. මේ තාත්තා මේ පුතාට කොච්චර ආදරේද කියලා. අම්මා උදේ නැගිටලා මේ අහන්න පිංගුතුනි මේ කතාව. අම්මා උදේ නැගිටලා මහන්සි වෙලා දුක් මහන්සි වෙලා බත් එකක් බැඳලා දීලා පුතා යවනවලු රැකියාවට. ටිකක් දුරක කිලෝමීටර් 5ක රැකියා කරන ස්ථානයට. ගියාට පස්සේ තාත්තා කියනවලු දවාලටත් ඉක්මනට කෑම ටිකක් හදන්න කියලා. මේ තාත්තා අම්මලව කෑම එකක් හදවගෙන අම්මට කියනවලු බත් ගෙඩියක් බදලා දෙන්න කියලා. ඊට පස්සේ අම්මා අහනවලු ඇයි කියලා. අර පුතා උදේ ගෙනියපු බත් එක රස්නේ නෑනේ. මම මේක පුතාට ගිහිල්ලා දීලා එන්නම් කියලා ඒ තාත්තා ඒ බත් ගෙඩිය අරගෙන පුතා හම්බෙන්න යනවලු. ඒකලා පුතාට ඒ බත් ගෙඩිය ගිහිල්ලා දෙනවා. උදේ බත් එක කන්න දෙන්නේ නැහැ. උදේ බත් එකක් බදලා හිත හදාගෙන යව්වට තාත්තට ඉන්න බෑ. උදේ යවපු බත් එක පුතා ගෙදර දවල්ට කන්නේ කියලා ගෙදර ඉන්න බෑ. ඉතින් මේ තාත්තා තමයි අර මැරිලා මේ ඒ තාත්තගේ මිනිය තමයි ගෙනියන්නේ. ඇයගේ ඥාතිවරයෙක් ඇයගේ මලගම ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ඇය කොලයක් අරගෙන බෙන්න මෙහෙම කවියක් ලිව්වා. ඒක පසුකාලීන ගීතයක් වුණා. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. තාත්තා පුරුදු පාරෙම යන්නේ ගෙදරින් නික්මලා. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිවා ගිය මාවතේ. වෙනදා තාත්තා ගෙදරට ආවෙත් තනියම ගියෙත් තනියම. හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආ ගිය මාවතේ. පුතාට කියනවා කවමදාවත් මගේ බර උඹේ කරේ තිම්බේ නෑ පුතේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිම්බේ නෑ පුතේ. හුඟක් බර නම් විමින් තියපන් රිදෙනවා ඇති අත්ුඹේ. තාත්තා කියනවා මං කිසිම ආර්ථික ප්‍රශ්නයක් ඔබ මත තිබෙන්නේ නැහැ. අද මගේ මිනියටවත් ඔබ කරගහලා යනකොට රිදෙනවා නම් ඔය දෑත මිනිය බිමින් තියපන් කමන්නේ නැහැ පුතේ. තාත්තා මෙහෙම කියනවා පුතාට කන්ද පාමුල සොහන හුරු නැ දන්නවා මම මගේ පුතේ. මගේ තනියට හුඟක් අය ඇති අඳුන ගන්නම් හෙට උදේ. තාත්තා මෙහෙම කියනවා සෝභා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ. යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරම් ඵලයන් අම්මගේ. බලන්නකෝ තාත්තා මැරිලා මිනි පෙට්ටියෙන් ගෙදරින් නික්මිලා යනකොටත් අර මම ආයෙත් අපේ මහත්තයා මුලටම යනවා. ඒ තාත්තා අවසානෙට මිනි පෙට්ටියේ ඉන්න තාත්තා පුතාට කතා කරලා කියන්නේ යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරම් ඵලයන් අම්මගේ. මම මැරිලා නික්මිලා පුතේ ගියාට කමන්නේ උබලගෙන් සමුවරන් අම්මා බලාගන්න. යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරම් ඵලයන් අම්මගේ. මං වල දාලා මට සමු දීලා මගේ නික්මිලා යන ගමන් අම්මගේ බෙහෙත් තුණ්ඩුව අරන් යන්න කියලා තාත්තා මිනි පෙට්ටියේ නිදන්ව කියනවා. ඒ තාත්තා තමයි ඒ තමයි සැබෑ තාත්තා. ඒ තමයි තාත්තා අම්මගේ ගරුත්වය ආරක්ෂා කළේ. එනිසා මම තව පැත්තකට මේ අදහස ඉදිරිපත් කළොත් ඒ වගේ දැන් බලන්න අර උදේ බත් එකක් බැඳලා ගිහින් දුන්න තාත්තට ඉන්න බෑ.
දවල් වෙනකොට ඒ පුතා බත් කන කන බත් එක සීතල වෙලා කියලා රස්නි බත් එකක් බැඳගෙන ඒ තාත්තා ගියා කියන්නේ අපේ මහත්තයා පාරිබස් එකේ ගිහලා පුතාට අරක දවල් බත් උදේ බත් එක අයින් කරන්න කියලා දවල් බත් එක දෙනවා ඒ තමයි පීතෘත්වය 2023 වසර ලෝ ඇති හොඳම චිත්‍රය තීටාවි අර තීටාව කියන්නේ පුලි පුලි තින කොටි විශේෂ බිලාල කුලි තුන් දිනක් එකතු වෙලා මුවම්මෙක් වහපනවා කනවා හපා කනවා ඒ මුවම්ම මේ තීටාව තුන් දෙනා දරාගෙන ඈත බලාගෙන ඉනවා කෙලින් මේ හොඳම චිත්‍රයට තෝරනකොට ඒ විනිශ්චය මණ්ඩලයේ මේ චිත්‍ර ශිල්පියාගෙන් අහලා තිනවා ඔබ මේ චිත්‍රය ගත්තේ කොච්චර දුරකින්ද මං කිලෝමීටර් ගණනාවක් දුරකින් ගත්තේ මේ මුවා අම්මා බලන්නේ කොහෙද අපිට ඒක ප්‍රශ්නයක් කියලා මේ මෙච්චර මස් ඇඟලේ හපා කද්දි මේ තීටාව තුන් දෙනා දුව එලවලා තියෙන්නේ මුව පැටියා පිටිපස්සේ මුව පැටියා පස්සේ එලවනකොට මේ අම්මා ඇවිල්ලා මේ තීටාව තුන් දෙනා මැදට පැන්නලු මේ මුව අම්මගේ දැන් මේ තීටාව තුන් දෙනා එල්ලිලා හපා කනවා මේ අම්මා ඈත බලන් ඉන්නේ තීටාවන්ගේ මිදිලා දුවන තමන්ගේ සෙනෙහබද සෙනෙහබර මුව පැංච පුතා දිහා ඒ මුව පැටියා දිහා තිරසං ලෝකේ උනත් දරු සෙනෙහස බලන්න පින්වතුනි අම්මා කෙනෙක්ගේ හදවතේ මොනතරම් උත්තරීතරයිද කියලා ඉතින් එවැනි උත්තරීතර සෙනෙහසක් මම දැක්කා මේ ලගේ දවසක YouTube එකේ මට දරුවෙක් ගෙනල්ලා පෙන්නුවා ඒත් මුව පැටියෙක් ගඟකට බැහැලා ඉගුඩට පීනනවා කිබුලෙක් වේගෙන් එනවා මුව අම්මා බලනවා මේ සද්දේ මොකද්ද කියලා ඒ මුව අම්මා කිඹුලයි මුව පැටියයි මැදට වේගෙන් පීනගෙන එනවා කිඹුලා මුව අම්මා අල්ලගත්ත මුව පැටියා ඉගුරට පීනලා ඉගුරට ගිහලා දුවලා යන්න ගියා බලන්න පින්වතුනි මේ මෞසෙනිහස කියන එක මා අපේ මනුස්ස අම්මට විතරක් ලඝු කරන්න ගොනු කරන්න එකතු කරලා අපි ඔහුන් ගැන විතරක් කතා කරන්න පුළුවන් මේ මාතෘත්වය කියන එක මේ පීතෘත්වය කියන එක මේ මුළු සමස්ත සමාජයටම එක හා සමාන දැනෙන දෙයක් මේ මුළු හදවතටම ආත්මීය ලෙසින්ම දැනෙන දෙයක් තමයි මාතෘත්වයේ පීතෘත්වයේ සෙනෙහස කියලා කියන්නේ පූස් අම්මලා ලේන් දරුවන්ට කිරි දෙන ඔබ දැකලා ඇති ටෙලිවිෂන් එකේ වඳුරු අම්මලා බලු පැටව ගෙනිලා හදා ගන්නවා කිරි දීලා ඔබ දැකලා ඇති ටෙලිවිෂන් එකේ හැබැයි මනුස්ස අම්මලා මනුස්ස අම්මලා ඊතරම් සෙනෙහසක් දරුව කෙරේ ඇතැම් අම්මලා දක්වද්දි දරුව මොකද්ද අපි මාත්‍ය කරන්නේ වර්තමාන සමාජයේ බලන්න අපි දැක්කා ටෙලිවිෂන් එකේ අපිට දකින් දැන් පූස් අම්මා කෙනෙක් ලේන් දරුවෙකුට කිරි දෙනවා ටෙලිවිෂන් එකේ දකිනකොට ඒ ටෙලිවිෂන් එකේම දකිනවා තාත්තා බලු කූඩුවට දාලා බලු පෙටව ටික ගෙදර තියාගන්න දුවක් අම්මා වැසිකිළිය බැඳලා ගෙදර කන්න බොන්න වැසිකිළියට ගිහිල්ලා දෙන දරුවෝ දකිනවා අපි ඒ ටෙලිවිෂන් එකේ අම්මට නාවන්න කියලා දැඩිසේ පහර දෙන දුවක් අපි දැක්කා ටෙලිවිෂන් එකේ පහුගිය කාලේ තාත්තට ඉදලේ පහර දෙදී එළවුණු අපි දැක්කා ටෙලිවිෂන් එකේ හැබැයි පූස් අම්මා ලේන් දරුවන්ට කිරි දෙනවා දැක්කෙත් අපි ඒ ටෙලිවිෂන් එකේ අපේ මහත්තයා මේ වර්තමාන සමාජයේ මාතෘත්වයේ පීතෘත්වයේ තියෙන තැන හරි සෝචනීයයි මං එහෙම කියලා කියන්නේ මං ගියා මේ නුවර ප්‍රදේශයේ එක්තරා පන්සකූලයකට මං එන බව දැනගෙන ඒක තරුණ මහත්තයෙක් කිව්ව පුතේ අපේ ආන්දරණේ ඔබ වහන්සේ පන්සකූලෙට එනවා කියලා ආරංචි මං කිව්වා හැබැයි අපේ ආන්දරණේ ඇවිල්ලා ඒ දරුව ගැන නම් කියන්න එපා කිසිම හොඳක් මං ඇහුවා ඇයි අපේ ආන්දරණේ ඔය මිනිස්සු ඒ සිංහල අලුත් අවුරුද්දට ඔය අම්මා දාලා ගෙදර වහලා ගියා ඇවිල්ලා තමයි ඔය ඇරලා බලද්දි අම්මා මේ මැරිලා ඇදෙනුත් බිමට වැටිලා ගෙදර පිටිපස්සේ මේ කුටියක කාමරයක තමයි ඉරකලා තියෙන්නේ කුරොත් වාලා හිටියේ දැන් තමයි ඔය දැන් ඔය මේ ඔබ වහන්සේට පන්සකූලට එහෙම ආරාධනා කරලා දැන් ඒ වැඩේ හොඳට කරන්න හදන්නේ කියලා මං ගියා පින්වතුනි ඉත මහත්ය ඔබතුමා කියන්නේ පුදුම වටින කරවල පෙට්ටියකට මිනිය දාලා තිබුණා එහෙමයි අපේ ආන්දරේ පුදුම වටිනාකමක් ලක්ෂ 8කට වැඩි එහායි පෙට්ටිය වටිනවා ඒකේ දාලා තිබුණා මහත්ය වටේටම පිච්ච මල් මිනිය වටේට පිච්ච මල් මාලා දාලා ඒක වටේටම ලස්සන මල්ටි සිස්ටම් වලට නිවෙනවා පත් වෙනවා නිමෙනවා බලුප් වැල් ඇදලා
විදුලි පංකා දෙකක් දෙපැත්තෙන් දාලා දුවක් ඉඳගෙන අඬා අඬා කාඩ්බෝඩ් කෑල්ලකින් අර මැරිච්ච අම්මගේ කන මදුරුව එලවනවා මිනිහ වාහන මැස්සෝ එලවනවා ඉතින් මම පන්සකූල වෙලාවේ බණ ටිකක් විතරක් කිව්වා ධර්මයේ විතරක් කිව්වා ධර්මයේ කියලා එන්න ලැබුණේ මට වෙන පන්සලකටත් යන්න උවමනාවක් තියෙන නිසා සෝම් පොළ පැත්තේ එතන සෝණ ළඟ අපේ මාත්‍යා විශාල තුරණක් ගහලා තිබුණා අලියෙක්ගේ හැක් විතර හැක් ඇඳලා එක මුල්ලක ලෝවා මහපායේ කණු වගේ ඉටිපන්දමක් ඇඳලා පිට රට ගිනි කන්දක ලාව ගලනවා වගේ ඉටිපන්දම නිමිලා දුමාරේ ගලනවා ඇඳලා අර අලියෙක්ගේ හැක් විතර හැක් ඇඳලා දුන් ඉඳැල්ල කඩා හැලෙනවා වගේ ගදුළු ගංගාවක් ඇඳලා උඩින් ගහලා තියෙනවා මාතු පාදං නමාමි තාත්තා කෙනෙන් නම් ওই පාටේ වෙනස් වෙනවා ওই ටික ඔක්කොම එක විදියයි පීතු පාදං නමාමි මෙහෙම කරන්නේ කවුද මෙහෙම කරන්නේ කවුද ජී හාමුදුරු 25 නමක් විතර වඩම්මලා දන් දෙන්නේ ජීවත් වෙලා ඉන්නේදී බත් ඇඳක් දෙන්නේ නැති දරුවෝ ජීවත් වෙලා ඉන්නේදී මදුරු දගරය පත්තු කරගන්න දෙන්නේ නැති රුපියල් පහක් දෙන්නේ නැති දරුවෝ මැරිච්ච මිනිහෙත් මදුරු වහයි කියලා විදුලි පංකා දාලා කාඩ්බෝඩ් වලින් මදුරු එලවනවා ජීවත් වෙලා ඉන්නේදී ඉටිපන්දමක් ගන්න රුපියල් පහක් දෙන්නේ නැති දරුවෝ මල්ටි සිස්ටම් වලට ලයිට් දාලා මිනිහ සරසලා තියෙනවා පිංගුතුනි අද මේ දරුවෝ වෙච්ච ඔබ හැමෝම හිතට පාඩමක් ගන්න ඕන නැති දැසට නොපෙනෙන දැසට බිහිරි වුණ දෙසවනට ಗುಣ ගයන්නත් එපා ಗುಣ කියන්නත් එපා අන්ධ වුණ දෙනුවනට ඔබ සලකන්නත් එපා උපකාර කරන්නත් එපා ඔබ පිංවතුනි අම්මා තාත්තා ජීවමානෝ ඉඳද්දි බුද්ධෝවිය පිතා බුද්ධෝවිය මාතා කියන හැඟීමෙන් අම්මටයි තාත්තටයි ආදරයෙන් සෙනෙහසින් සලකන අපේ මාත්‍යා තව බුද්ධ වචනයකටත් මම යන්න දැන් අපි දෙමව්පියු ගැන කතා කළා දරුවෝ නොමග යන්න දෙමව්පියන්ගේ වගකීම් යුතුයකම් වලින් පරිබාහිරව කටයුතු කරන ආකාරය පිළිබඳව කතා කළා දරුවෝ අද සමාජයේ ඉන්න තැන පිළිබඳව කතා කළා අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළපු බෞද්ධ දර්ශනයට අනුව බැලුවොත් බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මේ දෙමව්පියන්ගෙන් ලද ආශිර්වාදේ ඔබට කිසි දවසක මිදෙන්න බෑ ඒ ණයෙන් නිදහස් වෙන්න බෑ දරුවෝ වෙච්ච ඔබට අම්මාගෙන් ලද උපකාරවල ණය තාත්තාගේ ලද උපකාරවල ණයෙන් ඔබට මිදෙන්න බෑ හැබැයි මහණෙනි ඔබට ණයෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මහණෙනි මෙහෙම පුළුවන් ඔබේ පියා වංගුරයිසි අවුරුදු 100ක් තියාගෙන ඔබේ මම අවුරුදු 100ක් දකුණු උරහිසේ තියාගෙන මේ උරහිස් දෙකෙන් බස්සන්නේ නැතු ඔබ සැලකුවත් මේ ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඊනම් කොහොමද බුදුහාඳුරෝ මොකද්ද දේශනා කළේ? අම්මගේ ලද ආශිර්වාදේ ණයෙන් නිදහස් වෙන්නේ කොහොමද? තාත්තගේ ලද ආශිර්වාදේ රැකවරණේ ණයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම බුදුහාඳුරෝ දේශනා කරනවා. අසද්ධාවන්ත අම්මා සද්ධාවන්ත කරන්න පුළුවන් නම් ඔන්න එක කරුණක් අසද්ධාවන්ත අම්මා සද්ධාවන්ත කරන්න පුළුවන් සමහර විටක දැන් අපි දැකලා තියෙනවා අම්මලා දරුවෝ විසින් අම්මලා පන්සල් වලට එකතු කරන් යනවා අසපු වලට එකතු කරන් යනවා ආරණ්‍ය සේනාසන වලට එකතු කරන් යනවා අන්න අම්මලා තුල සද්ධාව ඇති කරන්න උත්සාහවත් වෙනවා හොඳ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාව වලට අම්මා එකතු කරන් යනවා අම්මට පින් කරන්න උපදෙස් දෙනවා මල් ටික කඩලා දෙනවා හඳුන් පාන පත්තු කරන්න උදව් කරනවා දම් පැන් දෙනකොට එකතු කරන් එනවා අන්න සද්ධාවන්ත නොවු අම්මා සද්ධාවන්ත කරන්න පුළුවන් දරුවෙකුට ණයෙන් නිදහස් වෙන්න ත්‍යාගවන්ත නොවු අම්මා ත්‍යාගවන්ත කරන්න පුළුවන් සමහර විට පුතා සල්ලි දෙන්නේ නමුත් පරිත්‍යාග කරවන්නේ අම්මා අතින් අන්න අම්මට ත්‍යාග භාවයේ තව තවත් පුරුදු පුහුණු කරනවා අන්න ණයෙන් නිදහස් වෙන්න බීපු කිරි ටිකේ ණයෙන් නිදහස් වෙන්න ත්‍යාගවන්ත නොවු අම්මා ත්‍යාගවන්ත කරනවා සිල්වන්ත නොවු අම්මා සිල්වන්ත කරනවා සිල් ගන්න සිල් සමාදන් වෙන්න
පන්සලකට අම්මා යන්නේ නැත්තම් සුදුරේ දි ටික මහලා දීලා අම්මා සිල් ගන්න තැනට ගෙනිහිලා බස්සල එනවා ආපහු සිල් පවාරණය කරපුවාම එකතු කරගෙන එනවා සිල්වන්ත නොව අම්මා සිල්වන්ත කරන්න දායකත්වේ නායකත්වේ ලබා දෙනවා ඊගවට ප්‍රඥාවන්ත නොව අම්මා ප්‍රඥාවන්ත කරන්න මහන්සි වෙනවා ඒ කියන්නේ අම්මට බණ අහන්න සලසලා දෙනවා ධර්මයේ පොතපත ගිහිල්ලා දෙනවා තමන් දන්න දහම් කරුණු කියලා දෙනවා බණ ධර්ම දේශනා කරන තැන් වලට එකතු කරන් යනවා භාවනා කරන වැඩසටහන් වලට සම්බන්ධ කරනවා අන්න අම්මා ප්‍රඥාවෙන් පෝෂණය කරනවා බලන්න පිඟුතුනි අම්මගේ නැයින් නිදහස් වෙන්න පුළුවන් සද්ධාවන්ත නොව අම්මා සද්ධාවන්ත කරන්න පුළුවන් නම් ඔබට ත්‍යාගවන්ත නොව අම්මා ත්‍යාගවන්ත කරන්න පුළුවන් නම් සිල්වන්ත නොව අම්මා සිල්වන්ත කරන්න පුළුවන් නම් ප්‍රඥාවන්ත නොව අම්මා ප්‍රඥාවන්ත කරන්න පුළුවන් නම් ඔබට මවගේ නැයින් නිදහස් වෙන්න පුළුවන් තාත්තටත් එහෙමයි සද්ධාවන්ත නොව අම්මා සද්ධාවන්ත නොව තාත්තා සද්ධාවන්ත කරන්න පුළුවන් නම් ත්‍යාගවන්ත නොව තාත්තා ත්‍යාගවන්ත කරන්න පුළුවන් නම් ප්‍රඥාවන්ත නොව තාත්තා ප්‍රඥාවන්ත කරන්න පුළුවන් නම් සිල්වන්ත නොව තාත්තා සිල්වන්ත කරන්න පුළුවන් නම් තාත්තගේ ලද ආශිර්වාදේ නැයින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා අපේ මහත්තයා තව අවසන් වශයෙන් තව වචනයක්. එහෙමයි අපේ හාමුදුරනේ අවසානයේ ගන්නට මම ඔබ වහන්සේට යම් කරුණු කාරණා කීපයක් මතක් කළාම දෙන්නම්. එතකොට අපේ හාමුදුරන්ට පුළුවන් ලස්සන අවසානයක් සහිතුවන් කරන්න. තියෙනවද අපේ අයට ප්‍රශ්න හිම මොනවා හරි අහන්න අවසාන අවස්ථාවේ වෙලාව දෙනවා. මොනවා හරි තියෙනවද ගැටලුවක් එහෙම? චූටි වෙලාවක් ගත්තට කමන්නේ. තියෙනවද? තියෙන ප්‍රශ්න වල කොටම උත්තර හම්බුණාද? ඇත්තටම ඔබ වහන්සේ ඒ දේශනා කරපු අවසාන කරුණ ටිකට මට යම් තැන්වලදී බාධා කරන්න හිතුණා. හැබැයි බාධා කරේ නැති බොහොම ලස්සනට පිළිවෙලට අවශ්‍ය කරුණ කාරණා ටික ඔබ වහන්සේ දේශනා කරපු නිසා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අර කලින් මතක් කරපු විදිහට අපේ දෙමාපිය බොහොම කලබලකාරී සමාජයක ජීවත් වෙන්නේ. හැබැයි සමහර මොනදී වුණත් සමහර අම්මලා අපේ හාමුදුරනේ ගෙදර ආපුවාම දරුවෝ ගැන නොසොයා සමහරට ජංගම දුරකතනින් ඉන්න අවස්ථාවල් තියෙනවා. සමහර වෙලාවට අර ඉන්දියාවේ තියෙන කතාවල් ටික බලනවා. දරුවෝ ගැන නොසොයා කරන සමහර කටයුතු නිසා දරුවෝ අයාලේ යනවා. ඉතින් ඒක නිසා අපි අද දවසේදී බොහෝ ගොඩාක් කරුණු සාකච්ඡා කරා. ඒක නිසා අපේ ස්වාමීන් වහන්සේ වැදගත් කරුණු කාරණා මතක් කරලා දුනා. දෙමාපිය දූ දරු සම්බන්ධතා ගොඩනගාගත යුත්තේ කෙසේද? වරදින තැන් කියලා දීපුවම අපිට තියෙන හදාගන්න විතරයි. ඒක නිසා උන් වහන්සේ බොම වටිනාස හදවතට දැනින විදිහට ලංකා වාසී ලෝක වාසී සීලොම දෙනා මේ වෙලාවේ මේකට සමන් දෙනවා ඇති. ඒ අවස්ථාවේදී මම මතක් කරන ඔබට වැරදුන තැන් ඇති. ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේශනාවල යම් යම් බොහොම උපුටා ගන්නාලද උපුටා ගැනීම තුල බොහොම ලස්සන වදන් ටික බොහොම වටිනා ජීවිතයකට එකතු කර ගන්න පුළුවන් යම් දේවල් සඳහන් කරලා දුන්නා. ලස්සන චරිත කතා කිහිපයක් උපමා විදියට යොදා ගත්තා. ඉතින් අපි හාමුදුරුවනේ අද බොහොම වටිනා දවසක් හැම දිනාටම. ඒක නිසා අපි අද දවසේදී යොදාගත් මාතෘකාව තමයි දෙමාපිය දූ දරු සම්බන්ධකම් කියන එක. අතීතයේ කෙසේ කොහොම වුවත් වර්තමානයේ වෙනකොට මේක පුදුමාකාර විදියට පල්ලම් බැහැලා තියෙනවා. අර කුසලතා ආකල්ප කියන දේ සංවර්ධනය නොවුන නිසා උගත්කම කියන එක විතරක් ඉතුරු වුණා. ඒක නිසා අපි දන්නවා අපි හාමුදුරනේ උදාහරණයක් එක්කම අපි අවසානයේ සනුටුවන් කරමු. අපි හාමුදුරනේ වෛද්‍යවරයා බොහොම උගත්. ලංකාවේ තියෙනවා බොහොම දියුණු වෛද්‍යවරු. එතකොට මේ වෛද්‍යවරයා දැන උගත්කම නිසා ඒ ශ්‍රේණියේ විශා ඉහළම ඉන්න වෛද්‍යවරු මම මේ කියන්නේ අපි හාමුදුරනේ. එතකොට මේ වෛද්‍යවරයා ගුණගරුකකමින් පෝසත් උනේ නැති වුණාට උගත්කම ඉහළින්ම තිබ්බ නිසා සමාජයේ ලොකු තැනක් තියෙනවා. හැබැයි අපි වක්‍රව හොයලා බලනකොට දිමාවපිය දෙන්න හොයාගන්න බැරි තරම් අන්තාසන්න තත්වයක ඉන්නවා. ගුණගරුකකම තිබුණේ නැහැ, ලස්සන සිතුවිලි ටිකක් තිබුණේ නැහැ. ඒක නිසා අපි හාමුදුරු කියන්න කනගාටුයි. දෙවිවරු නැත්නම් අර දෙවිවරු වගේ කියන අපි වෛද්‍යවරුන්ට ජීවිත කොට දාන නිසා. හැබැයි ඔතන ඉන්න අතලොස්සක් පිරිසක් ආවයව ගලවල විකුණන්න තරම් සහසිකම් තියෙන වෛද්‍යවරු අපි දැකලා තියෙනවා. එතකොට අපි හාමුදුරුවනේ
ගුණහාපත්කම් නැති වුණා. අපි හැමදු ලස්සන අවසානයකට ඇරන් ආවා අපිව වටාපිටාව පරිසරය තමයි අපි හදන්න ඕනි. දරුවෝ ජීවත් වෙන පරිසරයේ ලස්සන ආකල්ප සංවර්ධනය කරොත් සිතුවිලි වලින් පෝෂණය කරොත් මේ වටාපිටාව දෙමව්පියන්ගේ යුතුයකම ඒක වගකීම ඒක දරුවන්ට දෙන්න තියෙන දේවල් දෙන්න ඕන කාලෙදී දෙන්න ඕනේ. එහෙනම් අපි හැමදුරනේ ලස්සන අවසානයක් ඔබ වහන්සේට ගන්නට මම ඔබ පාද නමස්කාර පෝරකෝ ආරාධනා කරනවා. අවසාන වශයෙන් අපි හොඳ පණිවිඩයක් අපි හාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙනවා. වැඩිචි තැන් හදාගෙන ආයිත් හැරවුම් ලක්ෂයකින් අපි දෙමාපියන් දූ දරුවෝ සම්බන්ධතාවයේ වැඩි දියුණු කරගනිමු කියන තැන අපි හාමුදුරනි. ඔව්. දැන් අපේ මහත්තයා මෙතන ඉන්න හැමෝගෙම අපි ප්‍රශ්නයක් අහුවොත් අපෙන් ආපු නැති නිසා මේ ගෙදර බුදු පිළිමයක් තියෙන පිරිසක් ඉන්නවද කෝ බලන්න ගෙදර බුදු පිළිමයක් තියෙන කෙනෙක්. ආ සියලු දෙනාගේම ගෙදර බුදු පිළිමයක් තියෙනවා. දැන් ඉස්සරනම් අපේ මහත්තයා රුපියල් 250කට විතර බුදු හාමුදුරු කෙනෙක් ගන්න පුළුවන්. මේ කදුරුවේල පොළොන්නරුවේ ගාලු සිරිය කඩේට ගියාම රුපියල් 250ක් දුන්නාම බුදු හාමුදුරු කෙනෙක් ගන්න පුළුවන්. දැන් බුදු හාමුදුරු ඒ මුදලට ගන්න බෑ. රුපියල් 800ක් විතර දුන්නාම බුදු පිළිමයක් ගන්න පුළුවන්. දැන් අපේ මේ හැම කෙනෙක්ම බෞද්ධයෝ බුදු හාමුදුරු ගෙදර ගෙනහිල්ලා තියෙනවා. බුදු හාමුදුරු ගෙදර ගෙනහිල්ලා තියාගෙන ඉන්නවා. රුපියල් 1000කට 2000කට බුදු හාමුදුරු ගෙදර ගෙනියන්න පුළුවන්. හැබැයි අපේ බෞද්ධයෝ කිසි කෙනෙක් බුදු දහම ගෙදර ගෙනහිල්ලා නැහැ. බුදු දහම ගෙදර ගෙනහිල්ලා නැහැ. ඒකනම් කෝටියකටවත් ගෙනියන්න බෑ. මේ අපි පැය ගාණක් කතා කරපු සමාජගත ප්‍රශ්නයට විසඳුම බුදු හාමුදුරු වෙනුවට ඔබ බෞද්ධෙක් වශයෙන් බුදු දහම ගෙදර ගෙනිච්චානම් අපිට මේ ලෙස කතා කරන ප්‍රශ්නයක් මේ සමාජයේ මූලික ප්‍රශ්නයක් බවට පත් නොවෙන්න තිබුණා. එනිසා බුදු හාමුදුරු ගෙදර ගෙනියන්න එපා. බුදු දහම ගෙදර ගෙනියන්න. බුදු හාමුදුරු ගෙනියන්න ගෙදර පහසුයි. බුදු දහම ගෙදර ගෙනියන්න අමාරුයි. ඒ වගේම මම අවසන් වශයෙන් කියන්න කැමති මේ උතුම් නවම්පුර 15ක් පොය දවස ඔබේ නිවස නිවන කරගන්න. භාවනා මධ්‍යස්ථානයේ අසපුවේ පන්සලේ නිවන් තියන්න එපා. ඒ ආයතනේ නිවන කරගන්න එපා. ජීවිතේ වැඩිම කාලයක් නිවසේ ඉන්න නිසා නිවස නිවන කරගන්න. ඔබට නියුණු බව සැනසුණු බව බුදුහාමුදුරන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. මං අවසානයේ තවත් කියනවා කරුණක්. අපේ මහත්තයා මේ අචාන්චා ස්වාමීන් වහන්සේගෙන් ගේ ශාලාවේ තියෙන පින්පෙට්ටියෙන් සල්ලි ගන්න හොරෙක් ඇවිල්ලා තියෙනවා. ඒ හොරාට අචාන්චා ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පින්පෙට්ටිය අතුරු දුන්නලු. ඔය පින්පෙට්ටියේ තියෙන සල්ලි ටික ඔක්කොම ගන්න. ඔබට බඩගිනි නම් ඔබ දානශාලාවේ පළතුරු ගෙඩි ටිකක් ඇති කාල හරි අරගෙන හරියන්න කියලා. සොරා සල්ලි ටිකක් ගත්තා. පළතුරු ගෙඩි ටිකක් මල්ලට දාගත්තා ගියා. අවුරුදු 10කට විතර පස්සේ ආයෙත් එනවා උන්වහන්සේන කුටියට ශාලාවට පින්පෙට්ටියේ සල්ලි ගන්න. එදත් උන්වහන්සේ යතුරු ගෙනිහිල්ලා දෙනවා. ඔබ පින්පෙට්ටියේ සල්ලි ටික ඕන නම් ගන්න. එදා මේ හොරා කියන ස්වාමීනි ඔබට මාව මතකයි නේද? ඔව් මතකයි. මට සල්ලි එපා. මං අද සල්ලි ගෙනියන්න නෙවෙයි ආවේ. ස්වාමීනි ඔබ බුදුරජාණන් වහන්සේගෙන් හොරා ගත්ත ඔය කරුණාව දයාව අනුකම්පාව මෛත්‍රිය ප්‍රේමය වැනි උත්තරීතර මානුෂීය ගුණධර්ම ටික මට ඔබ වහන්සේගෙන් හොරා ගන්න ඕන. එනිසා ස්වාමීනි ඔබගේ සෙවණේ ඉන්න මට දෙන්න. මාව මහාන කරගන්න. මං අවුරුදු 10ක් හිරේ ඉඳලා ආවේ. ලොකු හොරකමක් කරන්න ගිහිල්ලා. එදා ඔබගෙන් ලැබුණ ආදර සෙනෙහස දෙවෙනි හොරකම කරද්දි මට සමාජයෙන් ලැබුණේ නැහැ. මං දස වසරක් කල්පනා කළා ඔබට ඒ සියල්ල ලැබෙන්නේ නැත්තේ බුදුහාමුදුරන්ගෙන් කියලා. එනිසා ඔබ බුදුහාමුදුරන්ගෙන් හොරකම් කරගත්ත ටික ඔබගේ සෙවණේ ඉඳලා මට හොරකම් කරගන්න දෙන්න.
इन्हें सामान्य आम्मल आगे नो प्रश्न या कहानो उबट आउर दो हैट हैट त्यावक कहती उब मिच्छर काल या बाउद्ध वेला इंदला बुद्ध हाँ मुद्रांगे होरकांकर गत्ती मनवाद उब होरकांकर गन नेद उब बुद्ध हाँ मुद्रांगे सोरागन उबे दारुमुनु पुरे कुटारी सोरागन देया कितुरु करला उब इतुरु करान बुद्ध हाँ मुद्रांगे ये आदरे करुणाव दयाव अनुकंपाव मैत्रीय ससर दुखीन विनिर्मुत्तवलबन परम गंभीर अमा शांत निवनट यान ए धर्मायन मावत सोरागान ओबट पुलवा ओब दिस बलला ओबे दारुवेक हरी ए मावते गमन कराई ओबेनुत यमक दारुव मुनुपुरो सोरागानि अम्मा गेन कियो निसा ताता गेन कियो निसा मामे धर्म साकाच्चाव बनाक्वेनी कवियकिन इवर करन्न बलापुरुत्तु वेनवा मे पियतुमत महा मेरक वटिन उत्तरीतर चरितयक ओहुगे दहाडिय कंदुलु तमय मे अपे लेबिदु वेला तियेन्ने लेहे कंदुलु वेन्ने हबै दरुवंगे लोकुम बेंदीम गनुदेनुव तियेन्ने अम्मत एक्क एनिसा अम्मा विनुवेन लियेविच्च लस्सन कवि पंतियक मं ओबट कियन्न कैमति मम मेक विग्रह करन्न कैमति नै බැරුණොත් මං විග්‍රහ කරන්නම් මෙන්න මෙහෙම කවි පන්තියේ තියෙනවා පාන්දර පුතා මට කියපු විදියට බොහෝ දුරක් ඇවිදින් පුතුගේ රතේට පාන්දර පුතා කිව ගමනක් යන් කියලා හිමීට පයින් ඇවිදගෙන ඇවිල්ලා පුතාගේ රතේට අම්මා ගොඩ වුණා නතර කළ පසුව නගරයක ගහක් යට හුස්ම හිර වුණත් පෙන්නුවේ නෑ පිටට ताऊ में गाहक क्या टाइविला कार्य के नवत्वा अम्मा के भूस में हिरोउना नमुते दुका अम्मा पेन्नुए ने पिटट अम्मा मेहम कियनो पुतनुब वड़ा गेन मामे इस्सर दिनक पुते व्या वड़ा गेन मामे इस्सर दावसक पुंचिकाले गमनक महान सिय हरेगा नटर रैयक माम मेतन में गाहया टर रैत इदलतीनो नवतुन मेतन में गा හොඳ හැටි මතක මේ ගහ මට හොඳට මතකයි මෙතනට මාව ගෙන ඒමම පුදුමයක මම මේ ගහ මුලටම පුංචි කාලේ පුතා තුරුල් කරගෙන මේ සිදාදියට ඇවිල්ලා බෙහෙජ්ජෙනියන් ගමට බස් එක නැති නිසා යන්න විදිහක් නැති නිසා මේ ගහ යට මං රාත්‍රියේ ඉඳලා තියෙනවා මගේ පුතා ලොකු මහත් වෙලා මේ පාන්දර මාව මෙතෙන්දම ගෙනාපු එක හරි පුදුමයි इतिम पुते नुब बिहुन दिने सिट अम्मा कियनो अतिन नियक गे हद किं लद पेमट अतिन नियक गे हदवत के तीन महा प्रेम तरं विशाल प्रेमयक अम्मा गे हदवत रे देनुने गिहिं एमी कियावत नोकिया याने विट दें पुता अम्मा दाला यांडे यानो अरे पारे गहमुला अम्मा तानी करला पुता कारे के पैदगन यान दिया ना ऐहिंग गले विला वेटुना हदवत बीमटे यान्नं केलवत यान्ने नेतुहा म पुते खादुलु ने मेही ऐहिंग वेटुने उबगे आदरे सेनिहस उबट माम पुदपु उबे मातक सटा ये उबे विद पुदाया आबर बाव माँ उबे लोकुमात्ते ना देखला माँ हदवत र तुरुलु करगत्ते मतक सटहं गैबेच ऐं गैले विला वेटुना हदवत बीमट अवसानित अम्मा मेहम अम्मा ट पुता सालकलती ना अतेतिय पुरुपियाल दाह हरी बार पुता अम्मा ट रुपियाल दाह दीला तमाय में दाला यांडे यान्या पे मात्या अतेतिय पुरुपियाल दाह हरी बार गाते साविये गेन इंदिमी दैस तादकर अम्मा बेन ने मेहम किए ना राते पदिदी खालबले यंग तोरव पुते परिसंगी पाले यंगे दर राते पदिदी खालबले यंग तोरव पुते परिसंगी पाले यंगे दर ऐट तमाई अम्मा के लकियाने ये उतु मात्रु त्वेट पीत्रु त्वेट अल्प मात्रो साधारण्यक इष्ट सिद्ध करान्नट अपे दहमी समाजयक गोडनगीम उदेसा मेच्चित दहन यूट्यूब नालिकावे अध्यक्षकतुमन निवेदकतुमन प्रधान
සත්පුරුෂකාරී මණ්ඩලයේ මේ ගන්න ප්‍රයත්නයේට පොළොන්නරුව තමන් කඩුව ගල්ලෑල නෙළුම්ගල අග්‍රබෝධි විහාරස්ථානයේ සිට ඒ උතුම් මාතෘත්වයට පීතෘත්වයට අබමල් රේණුවක හරි සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන් සමාජගතව තිබෙන මේ ගැටලුවට දරුවන් දෙමව්පියන්ට නොසලකා හරින ප්‍රශ්නයට යම් පුංචි හරි දැනුවත් කිරීමක් කරන්න ඉඩහසර ලබා දීම පිළිබඳව මෙත්සිත් දැහන YouTube නාලිකාවේ අධ්‍යක්ෂකතුමනි ඔබතුමන්ට අපි තුරුණුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණේ ප්‍රාර්ථනා කරනවා මෙවැනි සාසනික සත්ක්‍රියා දාමයන් ලොවට රටට ජාතියට මුළු මහත් විශ්වයට සන්නිවේදනය කරන්න ඔබතුමන්ට ශක්තිය ධෛර්ය වීරිය ආරක්ෂාව ලැබේවා ඔබතුමන් හැදූ වැඩූ මව් දෙමව්පියන්ටත් මේ 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 පිම්පෙත්වල ආශිර්වාද බලයෙන් ලොවි ලෝතුරා නිවන් සුවයෙන් සැනසෙන්න සසර දිවි ගමන කෙලවර පාරමිතාවක්ම වේවා මෙත් සිත් දැහන YouTube නාලිකාව දිනෙන් දින විශාල ග්‍රාහකයන් පිරිසක් නරඹන නාලිකාවක් බවට පත් වේවා ඔබතුමන්ට මේ ඔස්සේ රටට ජාතියට මුළු මහත් ලෝකයට සේවය කරන්න හැකියාව ලැබේවා නිවේදක තුමනි ඔබතුමන්ටත් හදවතින් ආශිර්වාද කරනවා ගැමි කියමනක් තියනවා අම්මේ වදිනවා නම් කට ඇති පුතෙකුත් රුව ඇති දුවෙකුත් වදන්න ඕන කියලා එනිසා කට ඇති පුතෙක් ඔබේ මව ඒ කියන්නේ ඔබතුමාගේ මව හදලා තිනවා එනිසා ඔබතුමාගේ වාසනේ ප්‍රකාශනේ හැකියාව ප්‍රසස්තයි අති විශිෂ්ටයි අති උත්කෘෂ්ටයි එනිසා ඔබ වාසනේ ප්‍රකාශනේ සම්නිවේදනයේ අති දක්ෂෙක් බව අපි මේ පුංචි කාල පරිච්ඡේදය තුල මේ අඩ හෝරාවකුත් අඩ හෝරාවක් වෙනි කාල පරිච්ඡේදය තුල අපට සම්නිවේදනය කරගන්න ඉඩ හසර ලැබුණා එනිසා මේ පිම්බිම තවම සංවර්ධනයේ වෙනමින් පවතින පිම්බිමක් මේ ආයතනයේ මතු දවසක මේ ප්‍රදේශයේ නයනාභි රමණීය මනස්කෘත දර්ශනයේ වශීකృత ලංකృత සෝභමාන නයනාභි රමණීය පිම්බිමක් බවට පරිවර්තනය කරන්න මා දරන ප්‍රයත්නයේට නිතැතින් නිසඟයෙන් උදව් උපකාර කරන සතර පීරිවි සිළු දායක කාරකාදී පිංවතුන්ටත් මේ නාලිකාව ඔස්සේ මේ ධර්ම සාකච්ඡාවට සවන් වමන්නට යෙදුණ ලක්වැසිලෝ ඇසිසිරු ජනතාවට මේ උතුම් ධර්ම දානමේ පිංකම ලොවි ලෞතුරා නිවන් සුව පිණිස පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු ඒ වගේම අද දින මේ උතුම් ධර්ම සාකච්ඡාවේ බැතිබර දායකත්වයේ දරනු ලබන්නේ डीएम निर्मा रणसिंह महात्मा विशिंग मिय परलोव यन्नट यदुन डीएम रणसिंह पीतुमां प्रधान वर्ग परंपराणुयात सिरु ज्ञातींट पुण्यानुमोदना पिनिसत सुजीवत्व वासे करन ए दयाबर मौतुमियट तम स्वामी दियेनियट दुआ दरुवंट निदुक नीरोगी चिरजीवने पिनिसत मे उतुन धर्मदानमे पिंकमे दायकत्वे दरनवा ए सिलु बलापुरुत्तु සමෘද්ධිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි එසේනම් අද දවසේදී ඔබ තමුන්නා සීලා වේතගෙන ආවේ ඊටාම පැහැදිලි වූ සුපැහැදිලි වූ ධර්ම සාකච්ඡාවක් ඉතින් අපේ සාදු 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 ඒ අපේ අනුග්‍රහක බවත් අනුග්‍රහක දායකත්වයේ ලබා දුන්න අපේ ඩීපී डीएम निर्मल आदरणीय महात्म्यागे आदरणीय मेनियन इतिन अद दवसेदी ताम वटिना धर्म साकच्छावक पवत्व ओब वेनुवेन इतमै दिमापिय दूदरु संबंधकम कियन एक वचने परिसमार्थयेन अपे स्वामीन वहन्से ओबट कीवे अर्थयट अम्मा केनेक वेन्न अर्थयट ताता केनेक वेन्न ए युतुकम ओब हरि हटि कला नम අනාගත පරපුර ස්විං බර පෙහෙපත් අනාගත පරපුරක් වේවි කියන එක ඉතින් බොහොම ලස්සන වටිනා අවවාද අනුශාසනා බොහෝමයක් අද ඔබ ළඟා කරගත්තා ලංකා වාසී ලෝක වාසී මේ ශ්‍රවණය කරන සුවහසක් ප්‍රේක්ෂකයන් සුවහසක් බෞද්ධ ජනතාව බොහෝ කරුණු අද දැනෙන්නට ඇති සමහර අවස්ථා වන්වල අපේ ස්වාමින් වහන්සේ කතා කරේ ඔබේ මූණට නෙවෙයි හදවතට
හදවතට යම් දේවල් තීරින්නට ඇති ඒ තීරුම් ගැනීම තුළ යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම ඔබගේ උතුම් කාර්යභාරයක් ඉපදුන රටට අද හන ආගමට සිට මොන මොන අන්දමින් මුත් මෙහියක් නොකොට පැටවුන බරක් මෙන් ලංකා පොළොව පිට පසුවන එක හොඳද සිංහල පුතෙකු හට ඒ නිසා ඒ කිවිටි බෙජ්ජාතිගේ ස්මහින්දිමි අද මට මතක් වුණා නිමාව සංහිතුවන් කරන්නට ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිලුම් විලාග්‍රබෝධි විහාරාධිකාරී තමන්කඩුව විහාරාධිපති සංගමේ මූල්‍ය ලේකකාධිකාරී අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහානිකායේ උතුරුමැද පළාතේ නියෝජ්‍ය ලේකාධිකාරී පූජ්‍යපාද පුරොන්හරුවේ අවසරයි අපේ ආමඳුනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වටිනා හරබර වූ මොහොතක් ගෙවෙනවා අපිට දැනුනේ නැති තරම් ජීවිතයට වටිනා කාල පරිච්ඡේදය ගිවි යන අවසානයේදී අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මේ ශාසනයට දායාද කරන්නට කොයිතරම්නම් දෙමව්පියෝ හිතන්නට ඇද්ද සමහර විට අපි හාමුදුරනේ දායාද කළා අඬන්නට ඇති හැබැයි පුදුමාකාර පිං කඳක් පුදුමාකාර පිං යුවලක් ඒ ආදරණීය අම්මා තාත්තා මෙවැනි වටිනා පිංබර අපිට අවශ්‍ය යුගයේ අවශ්‍යතාවයට සරිලන ස්වාමීන් වහන්සේ කෙනෙක් සාසනීයට දායාදේ කිරීම පුත්‍ර රත්නයක් දායාදේ කිරීම අපේ හාමුදුරුවනේ මේ සසුන්කෙත මහා දිගයි ඔබ වහන්සේට මේ සසුන්කෙත අස්වද්දන්නට අවශ්‍ය ධීරිය ශක්තිය බලය ලැබේවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් සිළු දිනාටම සම්මා සම්බුදු සරණයි।